சிஸ்டம் சுராத நேத்தங்க ஆய் பாஸ் நிகாலது ஏன் ஆன்லைன் தே நேஷ ஓகே கொரேத கிளாஸ் எக ஆ கமோட் லாகி கமோட் லாகி இருக்குது ஓ சார் இந்த அவசை காமா कितमी 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 क्या कहना सरसा क्या सरसावी होल क्लास का वादे दीने से सरसावी होल क्लास तीन ने खंडे में देखा तीन आर क्या मतलब ये रहने पड़ेगा ब्रांस पर जिंदा तूने डरती है ना एका सनसुरा जो दी दाया हमार तावे करते हैं आई से पढ़ा कब ने दाव ये ना काटी उपकरण आई लेने थी राइट एना हमोटमा सुबह संध्यावा जय वेवा औ वासनावंत सुबह रात्रि प्रार्थना करनवा राइट ओनदत अपी ओनत्तेके औ ओनत्तेके एकतु वेनवा नमिन श्रेणी दरुवांगे नवंबर मासे सितियम वेडमुलुवत एक सनसुराद रैपास एकत एक तमाई मे विदियट वाला एकतु वेला इन्ने एना दरुपेट औ අපි අද දවසේ මේ සිතියම් වැඩමුළුව ආරම්භ කරන්නේ 4 වෙනි දවසට නේද මේ සිතියම් වැඩමුළුවේ 7 වෙනි දවස මේ වෙනකොට අපි සිතියම් පොතේ ගොඩක් දේවල් අපි කතා කරගෙන තියෙනවානේ නේද අපි ගොඩක් දේවල් දැන් ඉගෙනගෙන තියෙනවා බොහෝ දැනුම සිතියම් සම්බන්ධයෙන්ම මේ වෙනකොට අවබෝධ කරගෙන ළඟා කරගෙන තියෙනවානේ නේද ඒ නිසා අපිට හරි ලේසි සිතියම් ඉස්සරහට ලකුණු කරගෙන යන්න දැන් ඔබට යම් ප්‍රාමාණික අවබෝධයක් තියෙන නිසා එහෙනම් සෙනසුරාද කණ්ඩායමේ මේ සිතියම් වැඩමුළුවේ 4 වෙනි දවස අපි මේ විදිහට ආරම්භ කරමු සිතියම් වැඩමුළුව ටිකක් දුර කරගෙන ගියාට පස්සේ මම අවස්ථාව දෙනවා ඔබට තියෙන ගැටලු ඉදිරිපත් කරන්න ඔබට තියෙන ප්‍රශ්න දැනගන්න ඔබේ ටයිම් ටේබල්ස් සම්බන්ධයෙන් මේ පන්ති කාලසටහන නිබන්ධන ගන්න ඕන තැන් නේද ටියුට් ගත්තා නම් මොකද කරන්න ඕනේ ඔයගේ ප්‍රශ්න ඇතින ඔබට ඒවට සියලු උත්තර පෙරලගෙන අපි කතා කරන් යමු පිටු අංක 20 තියෙන ලෝක සිතියම අපේ ළමයින්ට පේනවද පිටු අංක 20 තියෙන ලෝක සිතියම ළමයි right ඔව් දැන් බැලුව බැලම ඔව් 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 දැන් මේ පිටු අංක 20 තියෙන ලෝක සිතියම දිහා බැලුවට පස්සේ ඔබට පෙනේවි මේ තියෙන්නේ සම්පූර්ණ ලෝක සිතියම නෙවෙයි නේද මේ සමස්ත ලෝක සිතියමම මේක නිරූපණය කරලා නැහැනේ නේද මේ තියෙන්නේ ලෝකෙන් කොටසයි ලෝකෙන් කොටසයි එතකොට මේ කොටස ටිකක් ලොකු කරලා zoom කරලා අරගෙන නෙමෙයි තියෙන්නේ නේද ලෝක සිතියමෙන් කොටස zoom කරලා පෙන්නලා තමයි මේ තියෙන්නේ මෙන්න මේක මේ සමස්ත සිතියමක් නෙවෙයි සිතියක් කොටස ලෝක සිතියමෙන් කොටසක් තමයි මේ විදිහට zoom කරලා අරගෙන තියෙන්නේ මේ වගේ සිතියනොත් විභාගයට අවිල්ලා තියෙනවා මේ වගේ සිතියම් ලකුණු කරන්නත් ඔබට එන්න පුළුවන්. ඒ නිසා අපි මේවෙනි ආකෘතිය සිතියනොත් ලකුණු කරන්න ඕනේ. හරණේද? දැන් බලන්න මේ මේ සිතියමේ සමස්ත ආසියා මහද්වීපයමයි සමස්ත යුරෝපා මහද්වීපයමයි නිරූපණය කරලා තියෙනවානේ. සම්පූර්ණ ආසියා පෙන්නලා තියෙනවා. සම්පූර්ණ යුරෝපය පෙන්නලා තියෙනවා. අප්‍රිකාවෙන් චුට්ටමයි අඩු. අප්‍රිකාව බොහොම පොඩ්ඩයි අඩු. නේද? එතකොට මේ මහද්වීප කීපයක් විතර නිරූපණය කරන සිතියමක් තමයි මේ දාලා තියෙන්නේ. දැන් මේකේ මයික් ඔෆ් කරගන්න. මේකේ සිතුමි සිතුමි කියන දරුවගේ මයික් එක ඔන් වෙලා සිතුමි 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 right pituwanka 20 pituwanka 20 hondei right pituwanka 20 lokasithiyame abc walin
පෙන්නලා තියෙනවා ලෝක සිතේ වැදගත් ස්ථාන කීපයක් අපි ලකුණු කරගෙන යමු. ද බලන්න ඒ අකුර. ඒ අකුර හොයාගත්තද? ඒ අකුර තියෙන්නේ චීනයට ආසන්නෙන්නේ චීන මුහුදේ තියෙන්නේ. චීන මුහුදේ පොඩි දූපතකට තමයි ඒ අකුර දාලා තියෙන්නේ. ඒ චීන තායිවානේ. ඔව්. ඒ අකුරෙන් දැක්වෙන්නේ තායිවානය. ඒ අකුරෙන් දැක්වෙන්නේ පුතා තායිවානේනේ. හැමෝම ලියන්න. තායිවානය. ඒ අකුරෙන් දැක්වෙන්නේ දූපත් රාජ්‍යය. මේ ඒ අකුරෙන් දැක්වෙන දූපත් රාජ්‍යයට අපි කියනවා තායිවානය කියලා. තායිවාන් දූපත තමයි ඔය තියෙන්නේ. අපි ළමයි පටලවා ගන්න එපා. තායිවානයයි තායිලන්තෙයි දෙක. තායිලන්තේ එක රටක්. තායිවානය කියන්නේ තව රටක්. එතකොට මේ ඒ අකුරෙන් පෙන්වන්නේ තායිවාන් දූපතනේ. ඔක පෑනකින් පාට කරලා ලියන්න. තායිවානය කියලා. එහෙනම් ඒ තායිවානය. තායිවානය තමයි ඒ. ඔය ඒ අකුරට යටින් බී අකුර තියෙනවානේ. බී අකුර. දැන් බී අකුරෙන් දැක්වෙන්නේ ඔව්. බී අකුරෙන් දැක්වෙන්නේ නෑ. බී අකුරෙන් දැක්වෙන්නේ එක පුඩා රටක් නේ. ඔව්. බී බී හරි 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 හරි. බී අකුරෙන් දැක්වෙන්නේ ටිකක් කුඩා රටක් නේ. අපි බලමු බී අකුරෙන් පෙන්නන රාජ්‍ය මොකක්ද කියන එක. කරුණේද? දැන් ඔබ ගිය සතියේ ලකුණු කරගන්න ඇති බුරුමේ නොහොත් මියන්මාරය, සියම නොහොත් තායිලන්තය. ඒ රටවල් දෙක ඔබ ලකුණු කරගත්තනේ. ඒ රටවල් දෙකට පහලින් තමයි මේ රාජ්‍යයේ තියෙන්නේ. මේ බී අකුරෙන් පෙන්නන මේ රාජ්‍යයට කියනා පුතේ කාම්බෝජය කියලා. බී කියන්නේ කාම්බෝජය. අන කාම්බෝජය තමයි බී අකුරෙන් නිරූපණය කළ තියෙන්නේ. ඒ රටක් පාට කරලා ලියන්නකෝ කාම්බෝජය කියලා. ඒ තායිවානය බී කාම්බෝජය. ඒ කියන්නේ තායිවානය. බී කියන්නේ කාම්බෝජය. අපි යනවා සී අකුර. ඒ බී සී. බීට යටින් තමයි සී තියෙන්නේ. හොඳට අහගන්න. සී. ඔව්. ඔව්. සී. සී අකුරෙන් දැක්වෙන රාජ්‍ය ගොඩක් වෙලාවට අහන්නේ පැරණි නමින්. පැරණි නමින් තමයි මේ සී අකුරෙන් දැක්වෙන රාජ්‍ය ගොඩක් වෙලාවට අහන මේක අරදක් දීපයක්නේ. මේක අරදක් දීපයක් නේද? එතකොට දැන් මේ අරදක් දීපයක් කියලා කියන්නේ මේ ගොඩබිමේ හතරෙන් තුනක්ම ජලයෙන් වට වෙලානේ තියෙන්නේ. මේ ගොඩබිමෙන් හතර පැත්තෙන් තුන් පැත්තක්ම ජලයෙන් වට වෙලා නම් අපි එවැනි රාජ්‍යයකට කියනවා, එවැනි ගොඩබිම් කැලලකට කියනවා අරදක් දීපයක් කියලා නේද? එතකොට මේ සී අකුරෙන් පෙන්නන්නේ මලය අරදක් දීපය. මලය අරදක් දීපය. එව නැත්නම් වර්තමාන මැලේසියාව තමයි මේ සී අකුරෙන් පෙන්නන්නේ. එහෙනම් හොඳට මතක තියාගන්න. ගොඩක් වෙලාවට විභාගෙට එන්නේ මලය අරදක් දීපය කියලා. මලය අරදක් දීපය. එව නැත්නම් මැලේසියාව තමයි මේ සී අකුරෙන් නිරූපණය කරලා තියෙන්නේ. එහෙනම් ලියන්න සී අක්ෂරයේ ගාව මලය අරදක් දීපය කියලා. ලියත් මලය අරදක් දීපය. මලය හරි. අර පොතට වතුර චුට්ටක් පොවන්න ඉමේෂන. හරිද? හරි. මේ සියකරෙන් පෙන්නන්නේ මලය අරදක් දීපේ. එව නැත්නම් වර්තමාන මැලේසියාවනේ. කවුරුත් ලියාගන්න. සී මලය අරදක් දීපේ නොහොත් වර්තමාන මැලේසියාව තමයි සී අකුරෙන් නිරූපණය කළ තියෙන්නේ. අන හොඳට බලා ගන්න. හොඳයි. හොඳට හඳුනා ගන්න. ඒ අකුරෙන් පෙන්නන්නේ තායිවානය. බී අකුරෙන් පෙන්නුවේ කාම්බෝජය. සී අකුරෙන් පෙන්නුවේ මලය අරදක් දීපේ නොහොත් මැලේසියාව කියන එක මතක තියාගන්න. අපි යනවා ඩී අකුරට. ඩී. ඩී අකුරෙන් පෙන්නන්නේ නම් පුතේ රටක් නෙවෙයි. ඩී අකුරෙන් පෙන්නන්නේ ඔව් මුහුදු කොටසක් නේ. ඔව් ඔව් ඔව්. ඩී අකුරෙන් පෙන්නන්නේ පුතා. හරි හරි. මම දන්නවා. ඔව් ඔව්. ඔයා කෑ ගහන්න එපා. හරිද?
මම ප්‍රශ්නයක් අහුවොත් විතරක් උත්තර දෙන්න නිහඬලා ඉන්න D අකුරෙන් පෙන්වන්නේ මුහුදු කොටසක්නේ මේක අපේ ලෝක සිතියේ මේ තියෙන ජනප්‍රිය මුහුදා වැඩිපුර නැව් ගමන් කරන නේද නැව් ගොඩාක් ගමන් කරන මුහුදු කොටසක් තමයි මේ D අකුරෙන් පෙන්වන්නේ මේ D අකුරෙන් පෙන්වන මුහුදු කොටසට අපි කියනවා පුතේ රතු මුහුද කියලා D රතු මුහුද ලියා ගන්න D අකුරෙන් පෙන්වන්නේ රතු මුහුද කවුරුත් ලියන්නේ D රතු මුහුද D කියන්නේ රතු මුහුද හොඳ එක පාත කළ පෙන්වන්න D රතු මුහුදේ පෙන්වන්නේ D අකුරෙන් හරි නේද අපි යනවා E අක්ෂරය හොයාගෙන E අක්ෂරයෙන් පෙන්වන්න ඈ D අකුරෙන් මොකද D අකුරෙන් පෙන්වන්නේ කොල්ලෝ රතු මුහුදනේ D රතු මුහුද අපි යනවා E අක්ෂරයට E අක්ෂරයෙන් නිරූපණය කළ තියෙන්නේ මොන මුහුදද කළු මුහුදනේ E අක්ෂරයෙන් පෙන්වන්නේ කළු මුහුද E කියලා කියන්නේ කළු මුහුද E කළු මුහුද දැන් D රතු මුහුද E කළු මුහුද F කියන්නේ මුහුදා F අකුරෙන් පෙන්වන්නේ මැදේ දරණින් මුහුද ඔව් ඒ අකුරෙන් පෙත් ඔව් F අකුරෙන් පෙන්වන්නේ ලෝක සිතියේ මේ තියෙන මුහුදු කොටස F අකුරෙන් පෙන්නන මේ මුහුදු කොටසට අපි කියන පොතේ මැද දරණී මුහුද කියලා F කියලා කියන්නේ මැද දරණී මුහුද F මැද දරණී මුහුද කටි මලියන් F කියන්නේ මැද දරණී මුහුද E කළු මුහුද D රතු මුහුද මොන මුහුදු කොටස් තුනක් අපි හඳුනා ගත්තානේ D කියන්නේ රතු මුහුද E කියන්නේ කළු මුහුද F කියන්නේ මැද දරණී මුහුද F කියන්නේ මොකක්ද මැද දරණී මුහුද අපි යනවා G G අකුර හොයාගෙන අපි යනවා ඔව් මේ G අකුරෙන් පෙන්නන රටක්නේ මේක යුරෝපීය රටක් මේක යුරෝපීය රටක් බලගතු රටක් ලෝකෙ දියුණු ප්‍රසිද්ධ යුද ශක්තියක් හිමි ප්‍රබල රටක් තමයි මේ G අකුරෙන් පෙන්නන්නේ G කියලා කියන්නේ යුරෝපා කරේ තියෙන ජර්මනිය කියන රාජ්‍ය ජර්මනිය තමයි G අකුරෙන් පෙන්නන්නේ G ජර්මනිය ජර්මනිය තමයි G අකුරෙන් පෙන්නන්නේ ඔය G අකුර ළඟම නේද H අකුරෙන් දැක්වෙන රාජ්‍යයේ තියෙන G අකුර ළඟම තමයි ඔව් G අකුර ළඟම තමයි H තියෙන හැබැයි කුඩා රට නේද මේ H වලින් දැක්වෙන්නේ ලන්දේසීන්ගේ රට ලන්දේසීන්ගේ මව් රට තමයි මේ H අකුරෙන් පෙන්නන්නේ ඔබට මතකද ලන්දේසීන්ගේ මව් රට ඔව් ඔව් very good ඔව් ලන්දේසීන්ගේ මව් රට තමයි පුතේ ඕලන්දේ හැබැයි ඕලන්දේට අද කියන්නේ කොහොමද ඕලන්දේට පුතේ අද කියන්නේ නෙදර්ලන්තේ කියලානේ නේද අද නම් නෙදර්ලන්තේ ඉස්සර කාලේ නම් කිව්වේ ඕලන්දේ කියලානේ එහෙනම් ඕලන්දේ නොහොත් නෙදර්ලන්තේ තමයි එච් අකුරෙන් නිරූපණය කරලා තියෙන්නේ එච් කියන්නේ ඕලන්දේ නොහොත් නෙදර්ලන්තේ ලියන් ඕලන්දේ නොහොත් නෙදර්ලන්තේ තමයි එච් අකුරෙන් නිරූපණය කරලා තියෙන්නේ එච් කියන්නේ ජී අකුර මොකද G අකුර කියන්නේ ජර්මනිය H කියන්නේ ඕලන්දේ නොහොත් නෙදර්ලන්තය ඊළඟට අපිට යමු I අකුරට I අකුරයි J අකුරයි එක ළඟනේ තියෙන්නේ ඔව් I අකුරයි J අකුරයි හංගනාගෙන I අකුරයි J අකුරයි එක ළඟ තියෙන්නේ මේ තියෙන්නේ කොරියානු අර්ධද්වීපය දැන් මේකත් අර්ධද්වීපයක් නේද දැන් මේකත් අර්ධද්වීපයක් නේ මේ ගොඩබිමේ හතරෙන් තුනක් දලේ නොට වෙලානේ තියෙන්නේ නේද මලේ අර්ධද්වීපයේ වගේම මේකේ හතරෙන් තුනක් දලෙන් වට වෙලා තියෙනවා එහෙනම් මේකත් අර්ධද්වීපයක් මේකට අපි කියන්නේ කොරියානු අර්ධද්වීපය කියලා. ඒකට කොරියානු අර්ධද්වීපයේ තියෙනවා රටවල් දෙකක්. එකක් උතුරු කොරියාව අනෙක් එක දකුණු කොරියාව. ඒතර මේ පෙන්නලා තියෙන්නේ උතුරු කොරියාව සහ දකුණු කොරියාව. I අකුරෙන් පෙන්නන්නේ උතුරු කොරියාව J අකුරෙන් පෙන්නන්නේ දකුණු කොරියාව. එහෙනම් ලියන්න I උතුරු කොරියාව J දකුණු කොරියාව. උතුරු කොරියාවයි දකුණු කොරියාවයි තමයි මේ J I J අකුරෙන් පෙන්නලා තියෙන්නේ. එහෙනම් I අකුරෙන් උතුරු කොරියාව
ජේ අකුරෙන් දකුණු කොරියාව මේ දෙකේ එකතුවට කියනවා අපි මොකක් කියලා මේ රටවල් දෙකේම එකතුවට අපි කියනවා කොරියානු අර්ධ දීපය කියලා මොකද කියන්නේ කොරියානු අර්ධ දීපය කියලා නේද ඔව් කොරියානු අර්ධ දීපයේ තියෙන රටවල් දෙකක් එකක් උතුරු කොරියාව අනෙත් එක දකුණු කොරියාව හරි නේද අයිට් ඔන්න අපි අද මේ ලෝක සිතියමේ පිටුවංක 20 ලෝක සිතියමේ ස්ථාන 10ක් හඳුනාගත්තා ඒ ස්ථාන 10න් තුනක් මුහුදු රතු මුහුද කළු මුහුද මධ්‍යදරණී මුහුද කියන මුහුදු කොටස් තුන අපි හඳුනාගත්තානේ අපි ළමයි දැන් දන්නවා කළු මුහුද තියෙන තැන රතු මුහුද තියෙන තැන මධ්‍යදරණී මුහුද තියෙන තැන ජර්මනිය කොතනද ලන්දේසීන්ගේ මව් රට ඕලන්දේ කොතනද ඒ අපි අපිට හොඳ අවබෝධයක් දැන් ඇවිල්ලා තියෙනවානේ මේ පුතේ ඔන්න අද අපි අද ඉගෙන ගත්තා ලෝක සිතියමේ වැඩගත් ස්ථාන 10ක් හරි නේද ඔන්න එනම් පිටුවංක 20 තියෙන මේ සිතිය මම අවසන් කරනවා ඒක අවසන් කළා අපි වෙන එකකට මාරුවෙමු වෙන සිතියමකට යමු ඔන්න 20 සිතියම අවසන් ඈ හරි නේද හොඳයි කියන්න සර් ඊ කියන්නේ ඊ කියන්නේ ඊ කියන්නේ කළු මුහුද ඊ කියන්නේ කළු මුහුද තව ඩී අකුරක් තියෙනවනේ සර් තව ඩී අකුරක් සර් බී අකුරේ සී අකුරයි කියන්නේ තව ඩී අකුරක් කොහෙද තියෙන්නේ එවනවා තියනවාද නෑ සර් පේන්න නම් නෑ සර් අනේ මන්ද මධ්‍යදරණී මුහුදට යටින් තියෙනවා සර් ඊළඟට ජී මොකද්ද සර් මධ්‍යදරණී මුහුද වලින් කොහෙද ඩී අකුරක් තියෙන්නේ සර් යාර අතු මුහුදමයි කියන්නේ ඒක තමයි තියෙන ඩී අකුර අතු මුහුද කොහෙද තව ඩී අකුරක් තියෙන්නේ අනේ අම්මේ හරි බී කියන්නේ කාම්බෝජය ඈ ඒ කියන්නේ තායිවානය ඒ තායිවානය බී කාම්බෝජය සි මලේ අර්ධ දීපේ නොහොත් මැලේසියාව හොඳයි දැන් අපි යනවා පිටුවංක 20 21 පිටුවංක 21 එකේ තියෙනනේ පොතේ ලෝකසිතියම පිටුවංක 21 එකේ තියෙනවා ලෝකසිතියම දැන් අපි පිටුවංක 20 ලකුණු කරපු ලෝකසිතියමටත් වඩා මේක තව ටිකක් zoom කරලා නේද ලෝකේ තව ටිකක් zoom කරලා නේද මේකේ තියෙන්නේ ඈ ළමයි නේද දැන් මේක තව ටිකක් ලෝකසිතියම zoom කරාට පස්සේ ටිකයි පේන්නේ රටවල් ගොඩක් අයින් වෙලා ගිහිල්ලා මේ ගොඩක් zoom කරලා ගත්ත ආසියානු සිතියම දැන් මේකේ මේ පෙන්වලා තියෙන්නේ සම්පූර්ණ ආසියානු මහද්වීපයයි යුරෝපයෙන් කොටසකුයිනේ මෙන්න මෙවැනි සිතියම් ගොඩාක් දුරට ඇවිල්ලා තියෙනවා ගොඩක් වෙලාවට විභාගයට එන්නේ මෙන්න මෙවැනි සිතියම් මේ ආකාරයේ සිතියමක් තමයි ගොඩක් වෙලාවට විභාගවලට ඇවිල්ලා තියෙන්නේ එතකොට මේක ගොඩාක් zoom කරපු ලම් කරපු සිතියම් මේක තියෙන සම්පූර්ණයෙන් ආසියාව විතරයි යුරෝපේ කොටසයි අප්‍රිකාවේ පොඩ්ඩයි නේද ඉතින් මේ සමස්ත ආසියාව පෙන්නපු zoom කරපු ලොකු සිතියමක් තමයි මේ දාලා තියෙන්නේ. අපි මේකත් ලකුණු කරන් ඉස්සරහට යන් නේද? මේක ලකුණු කරමු. දැන් ගැටලුවක් නැහැනේ. මේක හඳුනා ගැනීම ගැටලුවක් තියනවාද? ගැටලුවක් නැහැනේ. ඈ ඔව්. දැන් මේක බැලූ බැල්මටම මේක දිහා බලපු ගමන් ලංකාව හොයාගන්න පුළුවන්ද? ලංකාව හොයාගත්ත හැකිද? ලංකාව හොයාගන්න පුළුවන් නේ. රයිට්. මම විනාඩි දෙකක් දෙන්නා. විනාඩි දෙකක් දෙන්නා ඔබ දන්න කිස්සන්ට මේක ලකුණු කරන්න බල. දන්න දන්න ස්ථාන මේක ලකුණු කරනකොට ටැග් ගාලා අංක 1 අංක 1න් දැක්වෙන රටක් නේ මොකක්ද අංක 1න් දැක්වෙන රට ඉන්දියාව ළඟ තියෙන මොකක්ද අංක 1 කොල්ලෝ ඈ නරේ ඔවුනේ නරේ අංක 1න් දැක්වෙන්නේ බුරුමේන හොත් වර්තමාන මියන්මාරයේ නේ පුතේ බුරුමේන හොත් වර්තමාන මියන්මාරයේ තමයි අංක 1න් දැක්වෙන්නේ අංක 1 බුරුමේ නොහොත් වර්තමාන මියන්මාරය මියන්මාරයේ තමයි අංක 1 කො ලකුණු කරන් එන්නකෝ කට්ටියම වැඩේ කරන් එන්න
මාකරණ ඉදලම ලහුරු කරාද අංක 1 ගුරුබිනහොත් මියන් මාර්නේ අංක 2 මොකද්ද අංක 2කින් දැක්වේ තායිලන්තේ තායිලන්තේ ඔව් අංක 2 තායිලන්තේනේ මේ ළමයි අංක 2 තායිලන්තේ 1 මියන් මාරය 2 තායිලන්තේ අපි ළමයින්ට මතකද තායිලන්තේට අතීත කාලේ කියපු නම තායිලන්තේට අතීත කාලේ කියපු නම තමයි සියම් දේශයනේ සියම නොහොත් තායිලන්තේනේ සියම නොහොත් තායිලන්තේනේ අංක 2 පුළුවන් නම් කියන්න අංක 3න් දැක්වෙන රට මොකක්ද කාම්බෝජිය අංක 3 නියමයි ඔව් අංක 3 කාම්බෝජියනේ අංක 3 කාම්බෝජියනේ නියමයි නියමයි very good අංක 3 කාම්බෝජිය කාම්බෝජිය දැක්වෙන්නේ අංක 3න් තොර අංක තුන කාම්බෝජේ නම් අංක හතර මොකක්ද මැලේසියා මැලේසියා හරියට හරි ඔව් අංක හතර කියලා කියන්නේ මලය අර්ධක් දීපය නේ very good බොහොම හොඳයි අංක හතර මලය අර්ධක් දීපය එහෙම නැත්නම් වර්තමාන මැලේසියාවනේ ලියන් මලය අර්ධක් දීපය එහෙම නැත්නම් වර්තමාන මැලේසියාව තමයි අංක හතරෙන් නිරූපණය කළා තියෙන අංක හතර මැලේසියා එහෙම නැත්නම් මලය අර්ධක් දීපය අංක පහට අපි යමු මොකද අංක පහ very good නියමයි අංක පහ කියලා කියන්නේ සුමාත්‍රා දූපතනේ අංක පහ සුමාත්‍රා දූපත අංක පහෙන් දැක්වෙන්නේ සුමාත්‍රා දූපතනේ very good අංක පහ සුමාත්‍රා දූපත සුමාත්‍රා දූපත තමයි අංක පහ මොකද්ද පුතේ අංක 6 කියන්නේ ජාවා දූපත අංක 6 කියලා කියන්නේ ඔව් ජාවා දූපතනේ අංක 6 ජාවා දූපත පහ සුමාත්‍රා දූපත අංක 6 ජාවා දූපත පාඩක ලස්සන ලියා ගන්න හොඳේ අංක 5 ජාවා දූපත අංක 6 සුමාත්‍රා දූපත රයිට් දැන් ඔන්න මේ සිටියේ ස්ථාන 6ක් ලකුණු කරගෙන තියෙනවානේ මට මතක් වුණා මේ දැන් දෙසැම්බර් මාසේ අන්න මයික් ඔෆ් කරගන්න දෙසැම්බර් මාසේ නිබන්ධන කට්ටලේ ඔබ මෙතන ගොඩක් අය දැන් අරගෙන අවිල්ලා තිනේ නේද ඔබ ඒ අධ්‍යාපන ආයතන වලින් නිබන්ධන කට්ටලේ අරගෙන ඇති ඔබ ඔබට දැන් ලැබුණ ලැබිලා තිනේ නිබන්ධන කීයක්ද නිබන්ධන හතරක් ලැබිලා ඇති. නිබන්ධන හතරේ තියෙනවා නේද? ඔව්. දෙසැම්බර් මාසේ සිටියම් පොතක් තියෙනවා නේද පුතේ? නේද? රයිට්. එතකොට මම මේ සිටියම් වැඩමුළුව කරන දවස්වල මම කිව්වනේ ඔබට නිබන්ධන හතරක් දෙනවා. හැම මාසෙකම සිටියම් පොතක් තියෙනවා සතිය ගන්න ලකුණු කරන් නේද? ඒ මම කිව්ව කිසිවක් බොරු නෙවෙයිනේ. නේද? ඔබ මුලා කරන්න නෙවෙයිනේ මම ඒව කියලා තියෙන්නේ. නේද? එතකොට ඔය නිබන්ධන හතර දිහා බැලුවම පේනවා නේද? අපේ ක්ලාස් එක ඇතුලේ විධිමත් වැඩපිළිවෙලක් තියෙනවා කියලා ඔයාලට පේනවද නැද්ද? පේනවා. පේනවනේ පුතේ. දැන් අපි මහන්සි වෙලා ඒටියුඩ්ස් හදලා තියෙනවා කියලා පේනවනේ. නෝට් පොත වෙනම තියෙනවා. වැඩ පොත වෙනම තියෙනවා. නේද? සිතියම් පොත වෙනම තියෙනවා. ඔය ඉගෙන ගන්න හදන පාඩමෙන් මෙතෙක් සාමාන්‍ය පෙළ විභාගයට ආ ප්‍රශ්න ටික වෙනම ටියුට් එකකට දීලා තියෙනවානේ. නේද? එතකොට ටියුට්ස් හතරක් අපි ඔයාලට එක මාසයකට දෙනවානේ. එතකොට ඔයාලට ලොකු කොස්ට් එකක් යනවා ටියුට් හතරක් මුද්‍රණය කරන්න. හරිද? මේ කිසිම ටියුට් එකකට මම ඔයාලගේ මුදල් අය කරන්නේ නැහැ. ටියුට් වලට වෙනමයි පන්ති කාඩ් එක වෙනමයි කියලා ගාස්තු අය කිරීමක් නැහැ. එක පන්ති කාඩ් එකයි ඔබ ගෙවන්න ඕනි. ඒ ගෙවන පන්ති කාඩ් එකට ඔක්කොම දේවල් නොමිලේ තමයි ලැබෙන්නේ. හරි නේද? ආයි ටියුට් වලට රුපියල් 20 30 50 ඒව නැහැ පුතේ මගේ ක්ලාස් එක ඇතුලේ. හරි නේද? පන්ති කාඩ් එක ගැව්වා ඩීසන් පිට ක්ලාස් එකට එන්න තියෙන. හොඳයි. මම මේ මාසේ ක්ලාස් එකේ මේ ප්‍රචාරක කටයුත්තක් විදියට තමයි ඔය පොත් බෑග් එක වාර්ණ ලබා දෙන කටයුතු කරේ. මම ගිය අවුරුද්දේ ඔය වගේම පොත් බෑග් එකක් ගිය අවුරුද්දේ 10 වසරේ පන්ති පටන් ගන්නකොට ලබා දුන්නා. හරියට එතකොට ටිකක් ලොකු කතාවක් ඔබ දෙන්න හේතුව මම ඒ ගැන හෝල් ක්ලාස් පටන් ගත්ත කාලෙක මම ඒ ගැන පැහැදිලි කිරීමක් ඉස්සරහට කරන්නම්. ඒ මම මේ වගේ පොත් බෑග් එකක් දෙන්න
කල්පනා කළ මෙහෙම දෙයක් කරේ කියන එක. අර නේද ටිකක් යම් කතාවක් තියෙනවා. හොඳයි. මම කියන දේ තමයි මම ඉල්ලන දේ තමයි ඔබ නිබන්ධන කට්ටලේ ගිහිල්ලා මිලදී ගන්න ඒ ක්ලාසස් වලින්. එතකොට හෝල් ක්ලාස් දෙසැම්බර් මාසේ පටන් ගන්න පුළුවන් තත්ත්වයක් තිබුණොත් අපි හෝල් ක්ලාස් දෙසැම්බර් මාසේ මැද හරියේදී ආරම්භ කරනවා ඒ සෙන්ටර්ස් වල. දැන් මම ඔබට දාලා තියෙන FB post ඒ ක්ලාසස් වල දැන් ඇබිලිපිටිය සරසවියේ හෝල් ක්ලාස් තියෙන දවස් දාලා තියෙනවා. ඊළඟට පදලංගල සිප්පින් එකේ හෝල් ක්ලාස් එක තියෙන සිකුරාදා. පදලංගල සිප්පින් අයට තියෙන හෝල් ක්ලාස් එක සිකුරාදා හවස 3 ඉඳලා 5 දක්වානේ. සිකුරාදා තමයි හෝල් ක්ලාස් තියෙන්නේ. ඇබිලිපිටිය දරුවන්ගේ හෝල් ක්ලාස් එක තියෙනවා ටීම් දෙකකට. කණ්ඩායම් දෙකකට තමයි කරන්නේ. බ්‍රහස්පතින්දා හවස 3 ඉඳලා 5 දක්වා එක කණ්ඩායමක් තියෙනවා. ඒකට කැමති අයද? ඒ වෙලාවට ඉඳ ඒකට එන්නේ බැරි ළමයින්ට සෙනසුරාදා උදේ 10:30 සරසවි තවත් කණ්ඩායමක් තියෙනවා. ඒ දෙකටම එන්න බැරි දරුවන්ට ඕනි නම් මගේ ටවුන් එකේ ගෲප් ක්ලාස් දෙකක් තියෙනවා තැන් දෙක. ඒ තැන් දෙකෙන් එහෙකට එන්න පුළුවන්. එකක් තියෙනවා සුදුපාලම ගාව නෝනගම් පාරේ සමෝත්ලා ගෙදර කියලා ගෙදර ඒ ගෙදරුවන්ගේ ගෙදර. ඒකේ තියෙනවා ඉරිද හවස 1:30 3:30 ක්ලාස් එකක් තියෙනවා. අයි උඩගම හංගියෙන් ඇතුළට ගියාම ඒ දරුවෙක්ගේ ගෙදරක ගෲප් ක්ලාස් එකක් තියෙනවා. ඒක 3:30 5:30 ඉරිද තමයි දාලා තියෙන්නේ. ඒ ක්ලාස් එක. එතකොට ඇබිලිපිටියේ දරුවන්ට දැන් 4කදී අධ්‍යාපනය ලබා ගන්න පුළුවන්. පදලංගල සිකුරාද 3-5. නැණෙක් පැල්මඩුල්ල දරුවන්ට සෙනසුරාදා හවස 3:30 5:30 ක්ලාස් එක වලට තියෙනවා. 3:30 ඉඳලා 5:30 වෙනකම් සෙනසුරාල් දරුවන්ට හවස ක්ලාස් එක දෙනවා පැල්මඩුල්ල ඇයට. හර නේද? ඔය එහෙකටවත් එන බැරි ළමයින්ට දිගටම මගේ ඔන්ලයින් ක්ලාස් එකත් එක්ක වඩින්නත් පුළුවන්. හැබැයි හෝල් ක්ලාස් පටන් ගන්නෙ දෙසැම්බර් 10 වෙනිදායින් පස්සේ විතර. මොකද මේ සිටුේෂන් එක බලලා, තත්ත්වය බලලා ගොඩාක් ගුරුතුම හෝල් ක්ලාස් පටන් අරගෙන නැහැ. තියෙන තත්ත්වය භයානක නිසා. ඒ නිසා තමයි මම කිව්වේ හැමෝම නිබන්ධන කට්ටලේ අරගෙන එන්න. අරගෙන ඇවිල්ලා තත්ත්වය හොඳ වුණ ගමන් මම කියනවා ඔන්න හෝල් ක්ලාස් එකට මේ දවසේ පටන් ගන්න වෙන්න කියලා. එතකන් ඔන්ලයින් එක තමයි යන්නේ. එන සෙනසුරාදා මම ඔබේ 10 වසරේ පළවෙනි පාඩම ආරම්භ කරනවා. ඉතිහාසයේ හැදෑරීමේ මූලාශ්‍ර කියන පළවෙනි පාඩම පටන් ගන්නවා. ලබන සෙනසුරාදා මේ ටයිම් එක 8යි කාලා 8 වෙනකොට වගේ පටන් අරගෙන 10 දක්වා ෆුල් ටයිම් පැය දෙකක පන්තියක් ඉස්සරහට යනවා. ඒ නිසා හැමෝම ලබන සෙනසුරාදා වෙනකොට නිබන්ධන මිලදී අරගෙන ලෑස්ති වෙන්න. ක්ලාස් එකට යම් ආර්ථිකමය අපහසුතාවයක් සහිත දරුවෙක් සිටී නම් හරිද ක්ලාස් එන්න ඕනි, මගින් ඉගෙන ගන්න ඕනි. නමුත් මේ දවස්වල යම් ආර්ථිකමය ගැටලුවක් තියෙන දරුවෙක් ඉන්නවා නම් මට පෞද්ගලිකව දුරකථන ඇමතුමක් දෙන්න. මං දරුවත් එක්ක කතා කරලා දෙමාපියන් එක්ක කතා කරලා ඒ අවශ්‍ය කරන පහසුකම් ටික ලබා දෙන්න. නේද? ඇලිමැලි වෙන්නේ නැහැ, අදිමදි කරන්නේ නැහැ, එහෙම කරන්නේ නැහැ. ඒක සමාජ සේවයක් විදිහට මං ඒ වගේ කීමත් ඔබ වෙනුවෙන් ඉෂ්ට කරන්න බැඳී ඉන්නවා. මම ඔයාලගේ ඉල්ලන එකම දේ තමයි මම ගැන නොදන්න ගොඩාක් දරුවෝ ඇති. ඉතින් ඒ යාළුවන්ට ඔබේ පාසල් වල දරුවන්ට අපි ඉතිහාස පන්තිය ගැන කියන්න නේද, හොඳ පන්තියක් කියන්න, ලොකු වැඩසටහනක් තියෙන ක්ලාස් එකක් කියන්න, ඉතිහාසට ඒකක් ගන්න පුළුවන් හොඳම තැන අපේ ක්ලාස් එක කියලා කියන්න, අපේ ටියුටර්ස් ටික පෙන්නන්න, වැඩසටහන පෙන්නලා යාළුවෝ කීප දෙනෙක් මගේ ක්ලාස් එකට එකතු කරන්න, ඔයාලා ටිකක් උනන්දු වෙන්න කියන එක තමයි මම ඔබේ පැත්තෙන් ඉල්ලන්නේ. හරි නේද? මගේ පැත්තේ වලට එක මම කරලා දෙන්නා. රයිට්. එහෙනම් නිබන්ධන තියලා තියෙන සෙන්ටර්ස් වල ඔබට ගිහිල්ලා මෙලදී ගන්න පුළුවන්. හරි නේද? දැන් ගොඩක් අය මෙලදී අරගෙන තියෙන්නේ. ඔව්. සර් මම සරට මේ එකට නමයි ඇඩ්‍රස් ටිකයි ඒ ටික දැම්ම සර්. සර් මේ account number එකක් දානවද? කොහෙන්ද පුතේ? ඔයා කතා කරා? ආනන්ද කොලෙජ් එකේ සීන. ආ මට මේ විස්තරේ දැම්මද? ඔව්. ආ මට දැන් ආයෙක කුඩින් දාලා තියන්. මම දැන් ඒවට දාන. දැන් මට අද දැම්මා කොහෙද අලුතෙන් ළමයි දෙන තුනෙන් මාසේ මුලින් දාන තිබුණා. ඒගොල්ලෝ ගොඩක් අය හොඳේ. හරි මට දැන් මම ඒවන. ඔව් කියන්න. ඔව්. දැන් මොග්ලයා ගෙදරක් ගහම අත දින පන්තිය පොඩ්ඩක් උදේ වරුවේ ගෙදරින් බැරිද? පොඩක් ඒව ගැටුව නැහැ හදාගමු. සර් ඔව්. සර් ගෲප් ටික ගත්ත ගෲප් ටික ඇඩ් කරනවා සර්.
මොකද්ද ටියුට් එක ගත්තා නිබන්ධන ටික ගත්තා නා ඔව් නිබන්ධන ගත්තා නා මට ෆොටෝ එකක් යවන්න ටියුට්ස් වල ඊට පස්සේ මම ඔයා ගෲප් එකට ඇඩ් කරගන්න හොඳේ ආ ඒ වුණා මම හිමින් බලලා ගන්න අද දවසේම ක්ලාස් මට හොඳේද මම හිමින් හිමින් ඇඩ් කරගන්න හොඳේ බය වෙන්න එපා හරි හොඳයි ඕකේ සර් නැණෙක්ගේ ටියුට් එක තිබ්බද තිබ්බා හවස තිබ්බේ අද දවල් 12න් පස්සේ දාන ටියුට් එක ඇවිල්ලා තිබුණේ කුරිය කළා මම යව්වේ ඒකට ඇවිල්ලා තිබුණා හෙට ගිහලා ගන්න පුළුවන් බය නැතුව හරි නේද හරි බුදා මොත්ලා ගෙදර පන්ති දින වෙලා විනාශ කර ගන්න ඕනේ ඇයියේ උදේ පටවගෙන ආ ගණන් පන්තිය කාගේද එහෙද යමෝඩිජේ මොන යමෝඩිජේ ගණිත කරන මිස් කෙනෙක්ද ඔව් හා ඒ මිස් කී තියෙන කොවිලාටද ඉරිද දෙකහමාර පහමාර ඉරිද දෙකහමාර පහමාර හා හා දැන් ඒ ක්ලාස් එක නම වෙනස් කරන්න බැරි වෙයි එහෙම වුණත් ඔයාලට පුළුවන් වෙන ක්ලාස් එකකට චේන්ජ් වෙන්න එහෙම කරමු අවු සරසවි දෙකට එන්නකො කීයට තියෙන සර් සරසවියේ තියෙන බ්‍රහස්පතින්දා හවස 3 ඉඳලා 5 දක්වා එකක් තියෙනවා සෙනසුරාදා උදේ 10යි 30 12යි 30 තව එකක් තියෙනවා ආ සර් හරිද හරි හා මොකද්ද राज्य තායිවානය හරි නේද අංක 7න් දැක්වෙන්නේ මොකද්ද 6 කියන්නේ බං ජාවා දූපත 6 ජාවා දූපත 7 කියන්නේ තායිවානය 7 තායිවානය අංක 7න් දැක්වෙන්නේ මොකද්ද කොහට පිලිපීනේ ඔව් වෙරි ගුඩ් අංක 7 පිලිපීන් දූපත් ඔය තායිවානෙට පොඩ්ඩක් ගැටින් තියෙන අංක 7 පිලිපීන් දූපත් පිලිපීනේ තමයි අංක 7න් දැක්වෙන්නේ ආස නැද්ද අංක 9න් දැක්වෙන රටට යන්න ආස නැද්ද අංක 9 ඔව් අංක 9 කියලා කියන්නේ සකුරා මල් පිපෙන ජපානයනේ සකුරා මල් පිපෙන සුන්දර ජපානය බලන්න මටත් මා ආසයි පැටියෝ අංක 9 ජපානය අංක 9 ජපානයනේ අංක 9 ජපානය හොඳේ ජපන් දූපත් තමයි අංක 9න් දැක්වෙන්නේ 10 ලොකේ ලොකුම රට අංක 10 රුසියාව ඔව් රුසියාව හැබැයි මේ මේ රුසියාව ඔව් මේකටත් වඩා ලොකු එකක් අපේ ළඟ තියෙනවා මොකද්ද චීන නෑ 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 රුසියාවටත් වඩා ඔව් රුසියාවටත් වඩා ලොකු එකක් අපේ ළඟ තියෙනවා ඒ මොකක්ද රුසියාව දෙයනේ ඉරිසියාව මොකද්ද ඉරිසියාව නේද ආ ඔය ඉරිසියාව කියන එක රුසියාවටත් වඩා ලොකු එකක් කියනවානේ ගොඩක් මිනිස්සු ගා ඉරිසියාව තියනානේ අනේ ඒක නම් නැති කරගන්න ඉරිසියා කරන්න එපා අනුන්ට උපේක්ෂාවෙන් බලන්න අර නේද උපේක්ෂා සහගත වෙන්නකෝ අර නේද එහෙනම් අංක 10 රුසියාවනේ ඔව් සර් දෙකට මොකක්ද දෙන්නේ දෙක කියන්නේ තායිලන්තේනේ දෙක තායිලන්තයේ 10 රුසියාව 11 මොකද්ද කොල්ලෝ චීනේ 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 11 චීනේනේ ඔව් මොකද්ද අංක 3 කාම්බෝජය අංක 3 කාම්බෝජය 11 චීනේ 12 කියන්නේ මොකක්ද අෆ්ගනිස්තානේ ආස නැද්ද ගිහිල්ලා එන්න අපෝ නෑ සර් අපෝ එහෙ කට්ටියත් වෙන කොහාට හරි පණින්න බලන් ඉන්නේ. ඒ නිසා මේ අපි ගිහලා එහෙ පැනල නිකන් මරුම් කන්න ඕනේ නැහැ. අංක 12 අෆ්ගනිස්තානය. එලියන්. අංක 12 අෆ්ගනිස්තානය. අංක 12 කියලා කියන්නේ කොල්ලෝ අෆ්ගනිස්තානයනේ. අංක 12 අෆ්ගනිස්තානය.
දහතුනක් කාටවත් බැරි වෙයි කියන්න. සෞදි අරාබිය. ඔව් very good very good. සෞදි දහතුන සෞදි අරාබිය. මොකද පැච්චියා? සෞදි අරාබිය. අංක 13 සෞදි අරාබියනේ. අංක 13 කියලා කියන්නේ සෞදි අරාබිය. සෞදි අරාබිය අංක 13. දැන් මේකේ බලන්න කොල්ලෝ රතු මුහුද මැදිදරණී මුහුද කළු මුහුද කැස්පියන් මුහුද ඉන්දියන් සාගරය අප්‍රිකාව නම් කරලම තියනව නේද? ආලම නේද? මේකේ නම් කරලම ඔව් ත්‍රී භාෂාවෙම තියනනේ. භාෂා තුනෙන්ම තියෙනවා. ඔන්න බලන්න කොහොම විදියට කියව ගන්න ඈ. හර නේද? කිසි ගැටලුවක් නැහැ. හරි. දැන් අංක 13 අරාබියනේ. 14 කො 14 अंक අංක 15 කෝ 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 නෑ 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 අයිස්ලන්දේ නෑ අංක 15 කියලා කියන්නේ එංගලන්තය අංක 15 කියලා කියන්නේ ඔතන තියෙනවා එංගලන්තේ මහා බ්‍රිතාන්‍ය හොදේ අංක 15 එංගලන්තේ ලියා ගන්න අංක 15 එංගලන්තේ එව නැත්නම් මහා බ්‍රිතාන්‍යේ තමයි අංක 15 වෙන දෙක්වෙන් 15 මිත්‍රවරුන් එංගලන්තය නා दासे मुकाबल नहीं दासे के लिए क्या ने बोक्का मैं के लोका प्रसिद्ध बोक्का मतलब ना तीन मैं मना बोक्का द सर्बियन आ अब क्या है मैं के बंगाल बोक्का किया ला पिस्सू द मैं बंगाल बोक्के ने मैं के इंडिया वे तीन मैं के टक क्या ने पर्सियन बोक्का पर्सियन बोक्का पर्सियन ओ अंक दासे प पर्सियन बुक अंक 16 पर्सियन बुक अने अम्मे 16 තියෙන්නේ කොල්ලෝ 13ට කිට්ටු කරලා 13ට කිට්ටු කරලා 16 තියෙන්නේ අංක 16 पर्सियन बुक කට්ටියම මේ බොක්ක පාඩ කරගන්න අංක 16 पर्सियन बुक 16 पर्सियन बुकනේ ඔව් කියන්න සර් 11 මොකද්ද අන්න 11 මොකද කට්ටියම කියන අර ළමයාට चीने अने हटला में चीने कोला राइट दासे पर्सियन बुक के ने जब लगा ना को मैंने मेहमानी पिन लेते दासे मेरे पाठक कल दान दासे चीने पर्सियन बुक के अब ये ना दाह हाथे ओ समुद्र सांदी दाह हाथे की ओ दाह हाथे की लकिया ने लंका वाई इंडिया वाई विन केरे ना पातु मुहूर्ती रे ने ඔබ ඉගෙනගෙන තියෙන අපතේ ලංකාවයි ඉන්දියාවයි වෙන් කරන පට මුහුදු තීරයට කියන නම ඒ තමයි පෝක් සමුද්‍ර සංධිය මොකද්ද කියන්නේ පෝක් සමුද්‍ර සංධිය එහෙනම් අංක 17න් දෙක් වෙන්නේ පෝක් සමුද්‍ර සංධිය අංක 17 පෝක් සමුද්‍ර සංධියනේ ඔව් පෝක් සමුද්‍ර සංධිය තමයි අංක 17 ඊට පස්සේ අපි ආ අංක 18ට අංක 18 කියලා කියන්නේ ඉන්දියාවේ ඉන්දියාවේ තියෙන ගංගාව. අංක 18 කියන්නේ ඉන්දියාවේ තියෙන ගංගා. මේක ඉන්දියාවේ තියෙන ප්‍රධාන ගංගා. මොකක්ද? ගංගා නම් ගඟ. ඔව්. අංක 18ෙන් දෙක් වෙන්නේ ගංගා නම් ගඟ. ගංගා නම් ගඟ තමයි අංක 18. අංක 18 ඈ ගඟ දිගේ නම යනවා. අංක 18 ගංගා නම් ගඟ ගංගා නම් ගඟ තමයි අංක 18න් පෙන්වන්නේ 19 බලන්න 19 ඉන්දියාවේ ටිකක් තියෙනවා පාකිස්තානේ පැත්තෙන් ටිකක් ගලනවා නේද ඉන්දියාව පාකිස්තානයේ හරහා ගලා බසින ඔව් දෙවැන්ත ගඟක් මේ තියෙන මේකට කියන සින්දු ගඟ නේ සින්දු ගඟ සින්දු ගඟ සින්දු ගඟ ඉන්දියාවට ගඟක් මේක සින්දු ගඟ ගංගා නම් ගඟයි සින්දු ගඟයි ඉන්දියාවට ප්‍රධානම ගංගා දෙකනේ සින්දු ගඟයි ගංගා නම් ගඟයි එහෙනම් අංක 18 ගංගා නම් ගඟ
අංක 19 සින්දු ගඟ කියන එක අමතක කරන්න එපා. 20 ලේසි. 20 මොකක්ද? දකුණු කොරියාව. ඔව්. දකුණු කොරියාව. ඔව්. මේ ඔව්. ඔව්. අන්න රයිට්. 20 බෙදලා නැහැනේ. අකාදයක බෙදලා නැති නිසා බෙදපු නැති නිසා මේක ලියන්න ඕන අප කොරියානු අර්ධක් දීපය කියලා. අංක 20 කොරියානු අර්ධක් දීපය. ලියන්න. අංක 20 කොරියානු අර්ධක් දීපයනේ. අංක 20ෙන් දැක්වෙන්නේ පුතේ කොරියානු අර්ධක් දීපයනේ. අංක 20 මොකද්ද? කොරියානු අර්ධක් දීපය. අනේ අම්මේ නිදාගෙන හිටියේ. 19 සින්දු ගඟ. 19 සින්දු ගඟ. 20 කොරියානු අර්ධක් දීපය. 20 කොරියානු අර්ධක් දීපය. Right? 20 කොරියානු අර්ධක් දීපය. හොඳයි. දැන් ඔන්න 18 මොකද්ද? 18 කියන්නේ ගංගා නම් ගඟනේ. අංක 18 14 මොකද්ද? බුදු මගේ අම්මේ 14 අන්න කියන ළමයි කවුරු හරි? ඉතාලිය. 14 කියන්නේ ඉතාලිය. ඉතාලිය යුරෝපාකක් ඉතාලිය 14. අම්මේ සර්ප මොකද්ද? අංක 5ෙන් දැක්වෙන රටක් කියන මෙයාට. සුමාත්‍රා දූපත. සුමාත්‍රා දූපත. අහ සුමාත්‍රා දූපත. එන්නකෝ. 8. ඈ? 8. පිලිපීන. 8 කියන්නේ පිලිපීන් දූපත්. පිලිපීන 8 පිලිපීන් දූපත්. 8 පිලිපීන් දූපත්. 20. 20 කියන්නේ මං කොරියානු අර්ධක් දීපේ. 20 කොරියානු අර්ධක් දීපේ. කියන්නේ මං අහන් ඉන්නෝ මේ ටියුට් එක ලියන්න දින එක. හරි මේ අපි මේ 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 සිතියම් පොතේ අවසාන පිටුවේ තියෙන ලෝක සිතියම ලකුණු කරමුද? අවසාන සිතියමත් ලෝක සිතියම කරමුද? හා කරමු. හරි. එහෙනම් ඔබේ සිතියම් පොතේ අවසාන පිටුවේ තියෙන ලෝක සිතියම ඒකත් ඉවර කරාම ලෝක සිතියම් ටික ඔක්කොම ඉවරයි. වැඩේ ක්ලෝස්. හර නේද? දැන් බලන්න මේ ඔව් මේ අවසාන පිටුවේ තියෙන ලෝක සිතියමේ නිරූපණය කළා තියෙන්නේ වැඩගත් ස්ථාන නගර තමයි ගොඩක් වෙලාට මේ නිරූපණය කළා තියෙන්නේ නගර ටිකක් තමයි මේ පෙන්නුම් කරලා තියෙන්නේ දැන් බලන්න අංක 1 හොඳට බලා ගන්න අංක 1 කියන්නේ ඔව් අංක 1 කියන්නේ ඔව් ඉතාලියනේ ඉතාලියේ අග නගරය තමයි ඔය අංක 1ෙන් පෙන්නලා තියෙන්නේ ඔය ඩොට් එක තියෙන තැන තමයි කොල්ලෝ ඉතාලි රටේ අග නගරයේ තියෙන. එහෙනම් ඔව් ඉතාලියේ අග නගරේ රෝමයේනේ රෝමය තමයි අංක 1 කියන නිරූපණය කළා තියෙන. කවුරුත් ලියන්න. අංක 1 රෝම නගරය. ඉතාලියේ අග නගරයේ තමයි රෝමය. රෝමය පෙන්නුම් කරලා තියෙන්නේ අංක 1ෙන්. අංක 1 රෝමය. අංක 1 රෝමයේනේ. බලන්න අංක 2 ළඟමනේ තියෙන. අංක 2 බලන්න කවුරු මේ අංක 2ෙන් පෙන්වන්නේ කළු මුහුද පාමුල කළු මුහුද ළඟ තියෙන ලෝක ප්‍රසිද්ධ පැරණි නගරය ඇත්තටම අංක 2ෙන් පෙන්වන්නේ කිනම් නගරයේද ඉස්තන්බුල් ඔව් අපේ කොල්ලෙක් කියනවා අපේ සර් අංක 2ෙන් පෙන්වන්නේ ඉස්තන්බුල් කියලා ඇත්තටම මේ පුතා කිව්ව නම තමයි හරි ඉස්තන්බුල් වලට අතීත කාලේ කියපු නම දන්නවද කොන්ස්තන්තිනෝපල් කොන්ස්තන්තිනෝපලේ බොහොම හොඳයි එහෙනම් මේක ලියන්න කවුරුත් කොන්ස්තන්තිනෝපලේ කියලා මේ කොන්ස්තන්තිනෝපල් නගරය මේ කොන්ස්තන්තිනෝපල් නගරය තමයි අංක 2ෙන් පෙන්නන කලමෝද ගාව තියෙන අංක 2 කොන්ස්තන්තිනෝපලේ මේ කොන්ස්තන්තිනෝපලේට පුතේ අද කියන්නේ කොහමද ඉස්තන්බුල් කියලා නේද කොන්ස්තන්තිනෝපලයට අද කියනවා මේ කොන්ස්තන්තිනෝපලට අද කියනවා ඉස්තන්බුල් කියලා ඉස්තන්බුල් වත්
වර්තමාන ඉස්තාන්බුල් වර්තමාන අතීත නම් කොන්ස්තන්තිනෝපලය හොඳයි අංක 3 වල අංක 3 අංක 3 කියලා කියන්නේ අද නම් ඊශ්‍රායලයේ කියන රටේ අගනුවර ඊශ්‍රායල් අහලා තියෙනවද ඊශ්‍රායලයේ ඊශ්‍රායලයේ අගනගරේ මොකක්ද තුර්කිය නෑ නෑ තුර්කිය රටක් තුර්කිය රටක් නේ ජෝදානේ නෑ මට කියන්න ඔව් නෑ කයිරෝ කියන්නේ ඊජිප්තු අගනගරනේ ඊජිප්තු අගනගරේ තමයි කයිරෝ හොඳට මතක තියාගන්න පුතා මේ පෙන්නුම් කරන්නේ ජේසු ක්‍රිස්තුස් වහන්සේ ඉපදුණු නගරය ජේසු ක්‍රිස්තුස් වහන්සේ උපදින්නේ කොහෙද ජෙරුසලම ඔව් ජෙරුසලම තමයි මේ අංක 3 න් නිරූපණය කළා තියෙන්නේ අංක 3 ජෙරුසලම අංක 3 ජෙරුසලම කවුරුත් ලියන ජෙරුසලම තමයි අංක 3 න් නිරූපණය කළා තියෙන්නේ අංක 3 ජෙරුසලම කවුරුත් ලියා ගන්න අංක 3 ජෙරුසලම right ජෙරුසලම අංක 3 නා අංක 4 මොකක් වෙන්නේ නැද්ද ජෙදා ජෝදා නෑ අංක 4 මේ අරාබිය නගරයක් නේ ජෙදා ඈ ජෙදා නෑ අංක 4 කියලා කියන්නේ මක්කම අංක 4 මක්කම දැන් ජෙදායට ටිකක් උඩින් නේද දිනේ ඔව් අංක 4 මක්කම ඒ මක්කමනේ ඉස්ලාම් ආගමිකයන්ගේ ප්‍රධාන පල්ලිය කබා පල්ලිය තියෙන මක්කම මක්කම මොහම්මද් නබිනායකතුමා වාසය කරේ මක්කමනේ නේද ඔක්කොම දන්න මක්කම අංක 4 මක්කම කියලා කියන්නේ අංක 4ද නැද්ද මක්කම අංක 4ෙන් දැක්වෙන්නේ right 5 6 7 8 9 10 උත්සාහ කරන විනාඩියක් දෙන්න අක්ගල උත්සාහ කරන් ඉක්මනට පෙර තුන මොකද්ද ජෙරුසලම ජෙරුසලම
प्रधान पेरदिग वेलंद मध्यस्थान පෘතුගීසීන්ගේ ප්‍රධාන මූලස්ථාන පෙරදිග මොකක්ද? ගෝව. හරියට හරි ගෝව ගෝව ගෝව. ගෝව තමයි අංක පහෙන් දැක්වෙන්නේ. අංක පහ ගෝව නගරය. අංක පහ ගෝව නගරය. ඉන්දියාවේ ගෝව නගරය දැක්වෙන්නේ අංක පහෙන්. අංක පහ ගෝවනේ. බලන්න අංක 6 මේ පැත්තේනේ තියෙන්නේ. ඉන්දියා කියලා කියනවද? අදුරාසිය කියලා දෙන්න. ඔව්. අන්න හරි. අංක 6ෙන් දැක්වෙන්නේ මදුරාසියනේ. අංක 6 මදුරාසිය. ලියන්න. අංක 6 මදුරාසිය. මේ මදුරාසියට අද කියන්නේ චෙන්නායි කියලානේ. මදුරාසිය ළඟ වාරණස්සේ ලියන්න තේනුක චෙන්නායි කියලා. චෙන්නායි. මදුරාසිය නොහොත් වර්තමාන චෙන්නායි දැක්වෙන්නේ අංක 6ෙන්. එහෙනම් අංක 6 චෙන්නායි. මදුරාසියනේ. අංක 7 කියන්නේ වාස්කෝ ද ගාම ගොඩබැස්ස තැන. 1498 වාස්කෝ ද ගාම ගොඩබැස්සේ කොතෙන්ටද? වාස්කෝ ද ගාම ගොඩබැස්ස ඉන්දියාවේ කොතෙන්ටද? ආ? ඔතෙන්ට. ආ? ඔතෙන්ට. ඔව් ඔතෙන්ට තමයි ඒක වරක් නම් මොකද්ද? ඉන්දියාවේ කැලිකට් වරාය අත මොකද්ද චීන අගනගරේ බීජින් අත කියලා කියන්නේ චීන අගනගරේ බීජින් බේජින් බීජින් බීජින් බේජින් කියලා අපි කියන්නේ බේජින් අංක 8 චීන අගනගරේ අංක 8 බීජින් බීජින් අංක 8 හරි නේද අංක 8 චීන අගනගරේ එස අංක 9 ජපාන අගනගරේ මොකද්ද ටෝකියෝ ටෝකියෝ ඔව් ටෝකියෝ තමයි අංක 9 ජපාන අගනගරේ ටෝකියෝ මේ වැලමිට හන්දිය වගේ නේද හන්දිය වැලමිට හන්දිය නේද ඈ සර් ඔකේ සර් හතර මොකද්ද හතර 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 කියලා කියන්නේ ඔක්කොම දන්න මක්කම මක්කම අංක හතර right මේ අංක හතර මක්කමනේ මම මේ කතා කර කර හිටිය අපේ පිරිමි ළමයි ජපාන අගනගරේ ටෝකියෝනේ නේද දැන් එතන හැඩේ ගත්තොත් වැලමිට හන්දිය වගේනේ දැන් ජපාන ගිහිල්ලා ජපාන ගිහලා ටෝකියෝ නගරේ බහින්න ඕන නම් බස් එකේ කොන්දොස්තර මාත්‍ර කියන්නන කොහමද කොයි හන්දිය දාලා යන්න කියලාද ආ වැලමිට හන්දිය දාලා යන්න කියලා හරියට හරි වැලමිට හන්දිය දාලා යන්න කිව්වම බහින්න පුළුවන් ටෝකියෝවේ අර නේද එන අංක 9 टोक्यो टोक्यो දැක්කේනේ අංක 9 टोक्यो 10 මේ පන්තිය කාටවත් බෑ ජකාර්තා ඔව් අංක 10 කියලා කියන්නේ ලන්දේසීන්ගේ පෙරදිග ප්‍රධාන මූලස්ථානය ලන්දේසීන්ගේ ප්‍රධාන පෙරදිග මූලස්ථානය තමයි ওই ජාවා දූපතේ තියෙන්නේ එහෙනම් ඕකට කියන්නේ බතාවි නගරය බතාවිය. එහෙම නැත්නම් වර්තමාන ජකාර්තානේ බතාවිය නොහොත් වර්තමාන ජකාර්තා තමයි අංක 10න් දැක්වෙන්නේ. එහෙනම් ළමයි හැම කෙනෙක්ම ලියා ගන්න අංක 10 කියලා කියන්නේ ජාවා දූපතේ පිහිටි බතාවි නගරය. බතාවියට අද කියන පැටව ජකාර්තා කියලා. ජකාර්තා නුවර ජකාර්තා හෙවත් බතාවිය තමයි අංක 10න් දැක්වෙන්නේ. ඔන්න ඔය සිටිය මේ අපි අද හඳුනාගත්ත ලෝකෙ වැදගත් නගර 10ක් ලෝකෙ
ඓතිහාසික වැදගත්කමක් ඇති නගර 10ක් අපි හඳුනාගත්තානේ මොකද 10 කියන්න ඕන 8 වෙනි එක කියන්නේ 8 වෙනි එක කියලා කියන්නේ මං චීන අග නගරේ බෙයිජින් බීජින් බෙයිජින් චීන අග නගරේ 1 1 කියලා කියන්නේ ඉතාලිය අග නගර රෝමේ 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 1 රෝමේ ආ 2 දෙක කියන්නේ හත් ඉලව්වේ කොන්ස්ටන්ටිනෝපලය කොන්ස්ටන්ටිනෝපල් අහලා නැහැ කොන්ස්ටන්ටිනෝපලේ අංක 2 කොන්ස්ටන්ටිනෝපලේ 3 ජෙරුසලම 3 ජෙරුසලම 3 ජෙරුසලම 4 මක්කම 5 ගෝව 5 ගෝව 6 මදුරාසිය 7 කැලිකට් කඩේජි 9 ටෝකිය 10 බතාවිය ඉවරයි වැඩේ හරිද බඩ ඉවරයි අනිවාර්යයෙන් තව 130යි කරන්න තියෙන්නේ ලංකා සිතියමක් විතරණය කරන්න තියෙන්නේ රයිට් අපි කළා ඉවර කරමු සිතිය වැඩ බලුවා රයිට් අපි යක් ඔව් පිටු අංක 15ට යක් ඔබේ සිතියම් පොතේ පිටු අංක 15 පෙරලා ගන්න ඔබේ සිතියම් පොතේ පිටු අංක 15 පෙරලා ගන්න ගත්තද රයිට් ඔකේ දැන් ඔය ලෝක සිතියම් ලංක සිතියම් මාක් කරපුවා මේ දෙසැම්බර් මාස සිතියම් පිටුකේ මාක් කරනවම නැද්ද ඔව් ඔයාට හොඳ නම් ඔයාට ඉගෙන ගන්න ඔයා කලින් මාක් කරලා තියාගන්න අවුලන්නේ හොඳද වැඩි කරගන්න අනිවාර්යයි දැන් බලන්නකෝ අපේ කොල්ලොන්ට දැනුත් ආසාවක් ඇති වෙලා නැති සිතියම් ලකුණු කරන්නේ නියමයි ඕක තමයි වෙන්න ඕනේ දේ අර නේද බය වෙන්න එපා මාසයක දෙකක් යනකොට ඔය ඉසි අර නේද හැමෝටම ගන්නවා සිතියා අරද මීට කලින් ඔබ හිතන් ඇතිනේ සිතියා මම අමාරු අපෝ බෑ කම්මැලි එපා වෙලා කියලා දැන් ප්‍රශ්න ඉවරයිද පුතේ ඈ සෝ වින් හරා කිසිම සිතියා මොකද්ද ඕ ලෙවල් වලට එන්නේ නැහැ නේද ඔය සිතියන් ටිකෙන් එහා ඔව් මේ ටිකෙන් එහා එන්නේ නැහැ මේ ටික දැන් බලා ගන්නවා හරිද එනවා නම් මම උගන්වනවා අර නේද එන්නේ නැත්නම් උගන්වන්නේ නැහැ ोनीको ඒ වගේ තියෙනවා ඓතිහාසික වැදගත්කමක් ඇති ස්ථාන හඳුනා ගැනීම. ඔන්න අදාපි ලංකා සිතියමේ ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථාන කීපයක් තැන් ටිකක් හඳුනා ගන්න හදන්නේ. හැබැයි ඒව හඳුනා ගැනීමට මත්තේ අපි බලනවා මේ ස්ථානවලට අතීත කාලේ භාවිතා කරපු නම් තියෙනවා නම් ඒව මොනවද කියලා. බලන්නකෝ අපේ ලංකාවේ මේ පැරණි වරායක් තිබුණා විදේශික වෙලෙන්ඩෝ ආව ගියපු විදේශිකයෝ ලංකාවට ගොඩ බැස්ස ඓතිහාසික වැදගත්කමක් ඇති වරායක් තිබුණා දඹකොළ පටුන කියලා. ඔබ අහලා තියෙන දඹකොළ පටුන ගැන සංගමිත්තා තෙරණිය ශ්‍රී මා බෝධියේ දක්ෂින සංඛාව අරගෙන කුල 18ක ශිල්පීන් එක්ක මුදුවක් පොයදා ලංකාවට වැඩම කරවන්නේ මේ දඹකොළ පටුන වරායටනේ. එහෙනම් සංගමිත්තා තෙරණිය ගොඩබැස්ස දඹකොළ පටුන වරායට අතීත කාලේ කියපු නමක් තියෙනවා. අපි අද දඹකොළ පටුන කියලා කිව්වට මෙන්න මෙතෙන්ට අතීත කාලේ භාවිත කරපු නම තමයි ජම්බුකෝල පත්තන. ජම්බුකෝල පත්තන දඹකොළ පටුන. ලියන්න හැමෝම. පරණ නම වගෝ සම්පූර්ණ කරන් යක් සංගමිත්තාතරණිය ගොඩබැස්ස දඹකොළ පරණට කියනා පුතේ එදා ජම්බුකෝල පත්තන. ජම්බුකෝල පත්තන හෙවත් දඹකොළ පටුන. ඔන්න දැන් හොඳට මතක තියාගන්න. දඹකොළ පරණට අතීත කාලේ කියපු නම කියන්නේ ජම්බුකෝල පත්තන. ජම්බුකෝල පත්තන හෙවත් දඹකොළ පරණ. ඔතෙන්ට ගොඩබැස්ස එක විදේශික භික්ෂුණියක් තමයි අපි කියන්නේ සංගමිත්තා තරණය කියලා. හොඳයි යාපනය. අපි යන් දෙක යාපනය. දැන් අපි අද යාපනය කියලා කිව්වට කොල්ලෝ මේ යාපනයට
අතීත කාලේ මිනිස්සු කියව වෙනත් නම්නේ අතීත කාලේ අපේ රටේ ජනතාව මේ යාපනයට කියලා දෙන වෙනත් නම මොනවද යාපනයට අතීත කාලේ කියපුණා යල්පනා පාට එකක් තමයි නකදිව මොකද කිව්වේ නකදිව ඔව් අනෙත් එක තමයි නාගදීපය නාග දීපය නකදිව හෙවත් නාගදීපය ලියන් යාපනයට අතීත කාලේ කියපු නම් දෙකක් තියෙනවා එකක් තමයි නකදිව එහෙම නැත්නම් නාගදීපය නකදිව හෙවත් නාගදීපය යාපනේ ඔව් කියන්න නම චුට්ටක් ආයි කියන්නකෝ මොකද මොකද පළවෙනි එක ආයි චුට්ටක් කියන්න දඹකොල පරණට ඒ කාලේ කිව්වේ ජම්බුකෝල පට්ටන දඹකොල පරණට අතීත කාලේ කියපු නම තමයි ජම්බුකෝල පට්ටන යාපනයට කිව්වා නකදිව හෙවත් නාගදීපය කියලා ඔව් කියන්න ඔව් නකදිව හෙවත් නාගදීපය නෙක්ස්ට් වන් මන්නාරම මන්නාරමට අතීත කාලේ කියපු නම් කීපයක් තියෙනවා මන්නාරමට අතීත කාලේ කියපු එක නමක් තමයි මහා තිත්ත මහා තිත්ත මන්නාරමට ඒ කාලේ කියපු එක නමක් තමයි මහා තිත්ත එහෙම නැත්නම් කිව්වා මා තොට මහා තිත්ත එහෙම නැත්නම් කිව්වා මා තොට එහෙම නැත්නම් කිව්වා මාන් තෙයි මහා තිත්ත මාතොට මාන් තෙයි මේ නම් තුනෙන්ම කියන්නේ වර්තමාන මන්නාරමට ලියාගන්න මන්නාරමට අතීත කාලේ කියපු නම් තුනයි එකක් මහා තිත්ත ඇලයිරා මාතොට මාන් තෙයි මහා තිත්ත මාතොට මාන් තෙයි මහා තිත්ත මාතොට මාන් තෙයි මාන් තෙයි රයිට් ඔන්න මන්නාරමට අතීත කාලේ කියපු නම් තුනයි කියන මාත් එක්ක මහා තිත්ත මාතොට මාන් තෙයි කොකේ මහා තිත්ත මාතොට මාන් තෙයි යාපනයට අතීත කාලේ කියපු නම් දෙකයි එකක් නකදිව අනෙත් එක තමයි නාගදීපය සංගමිත්තාතරණේ ගොඩබැස්ස දඹකොල පරණට ඒ කාලේ කියපු නම තමයි ජම්බුකෝල පත්තන අද කියපු නම ජම්බුකෝල පත්තන රයිට් අපි යන අනුරාධපුරයට මේ අනුරාධපුරයට අතීත කාලේ කියපු නමක් තමයි අනුරාධපුරයට ඒ කාලේ කියපු නමක් තමයි මොකක් දන්නවද නුරුපුර මොකද කියපු නම නුරුපුර නුරුපුර එව නැත්නම් අනුරාධපුර අනුරාධපුරයට අතීත කාලේ භාවිතා කරපු නමක් තමයි නුරුපුර නුරුපුර නහොත් වර්තමාන අනුරාධපුරය නුරුපුර එව නැත්නම් අනුරාධපුරය රයිට් කියන මට හැමෝම අනුරාධපුරයට අතීත කාලේ කියපු නමක් කියන්නේ නුරුපුර අනුරාධපුරයට ඒ කාලේ කියපු නම තමයි නුරුපුර ඔව් නෙක්ස්ට් වන් පොළොන්නරුව අපි යන පොළොන්නරුවට මොනවාද පොළොන්නරුව හැඳින්වීමට අතීත කාලේ භාවිත කරපු නම් ගොඩක් තිබිලා තියෙනවා හරිද එක නමක් නෙවෙයි ගොඩක් නම් පොළොන්නරුව හැඳින්වීමට භාවිත කරලා තියෙනවා එකක් තමයි මේ පොළොන්නරුවට කියපු අතීත එකක් තමයි ඔව් පුලත්ති නගර පුලත්ති එකක් තමයි පුලත්ති නගර තව නමක් තමයි පුලතිසි පුරය ඔන්න හදගෙන ඉන්නකො නම් ටික එකක් පුලත්ති නගර දෙක පුලතිසි පුරය තව නමක් කිව්ව පොළොන්නරුවට ජනනාතපුරම් ජනනාතපුරම් පුලත්ති නගර පුලතිසි පුරය එහෙම නැත්නම් කිව්වා කඳවුරු නුවර කඳවුරු නුවර එහෙම නැත්නම් කියලා තියෙනවා විජය රාජපුර නම් පහක් තියෙනවා පොළොන්නරුව හැඳින්වීමට අතීත කාලේ භාවිත කරපු නම් පහක් තිබිලා තියෙනවා ඒ නම් පහ ආයෙ බලා ගන්න පුලත්ති නගර පුලතිසි පුරය ජනනාතපුරම් කඳවුරු නුවර විජය රාජපුර ඔන්න පොළොන්නරුවට අතීත කාලේ භාවිත කරව වෙනත් නම් අපි ඉස්සෙල්ලා ලියමු ලියාගෙන කටපාඩම් කරගමු ලියාගෙන කටපාඩම් කරමු පොළොන්නරුව පොළොන්නරුව අතීත කාලේ කියපු නම් පාලියන් 1 පුලත්ති නගර 1 පුලත්ති නගර
අලයිරා දෙක පුලතිසි පුරය එක පුලත්ති නගර දෙක පුලතිසි පුරය එක පුලත්ති නගර දෙක පුලතිසි පුරය දෙක පුලතිසි පුරය තුන ජනනාථපුරම් තුන ජනනාථපුරම් තුන ජනනාථපුරම් හතර කඳවුරු නුවර හතර කඳවුරු නුවර හතර කඳවුරු නුවර පහ විජයරාජපුර පහ මොකක්ද විජයරාජපුර රයිට් පුතා පොළොන්නරුවට අතීත කාලේ භාවිතා කරපු වෙනත් නම් පහක් තියෙනවා කියන්න බලන්න පුලත්ති නගර පුලතිසි පුරය ජනනාථපුරම් කඳවුරු නුවර විජයරාජපුර කඳවුරු නුවර විජයරාජපුර රයිට් නම් පහයි ඉස්සෙල්ලම මට කවුරුත් පාඩම් කරලා දෙන්න පොළොන්නරුවට කියපු නම් පහ පුලත්ති නගර පුලතිසි පුරය ජනනාථපුරම් කඳවුරු නුවර විජේරාජපුර ඔන පොළොන්නරුවට කියපු වෙනත් නම් පටන් ගන්න ඉස්සෙල්ල මේක ඒ ටික පාඩම් කරා හරි සර් පාඩම් සර් පාඩම මතකෙන් කියන්න කියන්න බෑ කවුරු හරි කියන්නේ අතීත කාලේ පොළොන්නරුව හැඳින්වීමට භාවිතා කළ වෙනත් නම් කීපයක් තිබිලා තියෙනවා එකක් තමයි පුලත්ති නගර දෙක පුලතිසි පුරය තුන ජනනාථපුරම් හතර කඳවුරු නුවර පහ විජේරාජපුර දැන් ඓතිහාසික ස්ථාන පහකට අතීත කාලේ භාවිතා කරපු නම් ඉගෙන ගත්තානේ දඹකොළ පරණට කිව්වා ජම්බුකෝල පට්ටන යාපනයට කිව්වා නකදිවහෙවත් නාගදීපය මන්නාරමට කිව්වා මහාතිත්ත මාතොට මාන්තෙයි අනුරාධපුරයට කිව්ව නුරුපුර පොළොන්නරුවට කිව්ව නම් පහ පුලත්ති නගර පුලතිස්සපුර ජනනාථපුරම් කඳවුරු නුවර විජේරාජපුර කියලා හරි නේද අපි ඊළඟට යම් අම්බලන් තොට හොයාගෙන මේ අම්බලන් තොටට අතීත කාලේ කියපු නම් මොකක්ද මොකක්ද අම්බලන් තොටට අතීත කාලේ කියපු නම් අපි ලකුණු කරා ගිය සතියේ සිටියේ මෙතන ඔය වලවේග වැටෙන මොහොතේ වලවේග වැටෙන මොහොතේ ගොඩවාය නේද? ඔව් ගොඩවායනේ අම්බලන් තොටට අතීත කාලේ කියපු නම තමයි ගොඩවාය. ලියන හැමෝම අද අම්බලන් තොට ඒකට අතීත කාලේ කියපු නම තමයි ගොඩවාය. ගොඩවායන හොත් අම්බලන් තොට. නෙක්ස්ට් වන් මහනුවර. ඔබෙන් අහනවා මහනුවරට අතීත කාලේ කියපු නම ජනප්‍රිය නම මොකක්ද? සෙන් කඩගලනේ ඔව් මහනුවරට අතීත කාලේ කියපු ජනප්‍රියම නම තමයි සෙන් කඩගල මොකද කියපු නම සෙන් කඩගලනේ එහෙනම් ඔන මතක තියාගන්න මහනුවරට අතීත කාලේ කියවුව නම තමයි සෙන් කඩගල මහනුවර රයිට් අපියන් ඊළඟට කන්දවුරට කියන්නේ ඒකට ඔව් 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 නියමයි කන්ද ගොඩක් නම් තියෙනවා මම දැම්ම කියන්නේ නැහැ කන්ද උඩරට කන්දේ නුවර කන්ද උඩ පස්රට ශ්‍රී වර්ධනපුරයේ ලෝකයේ ගොඩාක් නම් මහනුවර රාජධානී හැඳින්වීමට භාවිතා කරලා තිනු දැන් මේ විගණ ගන්න ඕනේ කල් වැඩි දැනට මතක තියාගන්න උඩ රට නැත්නම් කන්ද උඩ රට සෙන් කඩගල ඒ වගේ නම් වලින් මහනුවර හඳුන්වලා තියෙනවා මහනුවරට කිව්ව ජනප්‍රිය නම තමයි සෙන් කඩගල අර නේද next one යාපහුව යාපහුව ගල් පර්වතයේට මේ යාපහුව බලකොටුවට යාපහුවට අතීත කාලේ කියපු නම දන්නවද මොකක් යාපහුවට අතීත කාලේ කියු නෑ 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 යාපහුවට අතීත කාලේ කියපු නම තමයි සුබ පබ්බත සුබ පබ්බත සුබ පබ්බත ලෑන් යාපහුවට අතීත කාලේ කියපු නම තමයි සුබ පබ්බත එහෙනම් ඔන්න යාපහුවට අතීත කාලේ කිව්වා සුබ
පබ්බත කියලා. සුභ පබ්බත කියලා කියන්නේ යාපහුවට. හරි නේද? මොනකට අමතක කරන්න එපා. යාපහුවට කිව්වා සුභ පබ්බත, මහනුවරට කිව්වා සෙන්කඩගල, අම්බලන්තොට කිව්වා ගොඩවාය කියලා. කොහමම කියන්නේ? අම්බලන්තොට අතීත කාලේ කොහොමද කිව්වේ? ගොඩවාය. ගොඩවාය කියලා. මහනුවරට කිව්වේ සෙන්කඩගල. යාපහුවට කිව්වේ යාපහුවට කිව්වේ සුභ පබ්බත. අපි යනවා ඊළඟ ස්ථාන කුරුණෑගල. කුරුණෑගල ඔබ අහලා තියෙන කුරුණෑගල රාජධානියක් කුරුණෑගල නගරය කලින් නේ. මේ කුරුණෑගලට අතීත කාලේ භාවිතා කරපු නම් දෙකක් තියෙනවා. අද අපි අපි කුරුණෑගල කියලා කිව්වට මේ කුරුණෑගලට අතීත කාලේ කියපු එක ජනප්‍රිය නමක් තමයි අර දුව කිව්ව විදිහට අතුගල්පුර. අතුගල්පුර කුරුණෑගල. අතුගල්පුර කියන ගම තව නමක් කිව්ව අපේ ළමයි. ඒ මොකක්ද? ඒ තමයි හස්ති ශෛලපුර. හස්ති ශෛලපුර. අතුගල්පුර නොහොත් හස්ති ශෛලපුර. ලෙන් අතුගල්පුර ඇලිරා හස්ති ශෛලපුර. අතුගල්පුර ඇලිරා හස්ති ශෛලපුර. අතුගල්පුර ඇලිරා හස්ති ශෛලපුර. කරණයද? මොන කුරුණෑගලට අතීත කාලේ කියපු නම් දෙක. අතුගල්පුර නොහොත් හස්ති ශෛලපුර. නෙක්ස්ට් වන් දෙවුන්දර. දෙවුන්දර ලංකාව යටමතන. ලංකාව පහළමතන. ඔව්. දෙවුන්දරට අතීත කාලේ කියපු නම් දෙකක් තියෙනවා. එකක් තමයි දෙවිනුවර. මොකද්ද කිව්වේ? දෙවි නුවර. එහෙම නැත්නම් දේව නගර. දෙවිනුවර එහෙම නැත්නම් දේව නගර. ලියන්න. දෙවුන්දරට අතීත කාලේ කියපු නම් දෙකයි. එකක් දෙවිනුවර, අනෙත් එක තමයි දේව නගර. දෙවිනුවර එහෙම නැත්නම් දේව නගර. දෙවිනුවර දේව නගර. කරණයද? රයිට්. දෙවුන්දරට අතීත කාලේ කියපු නම් දෙකයි. එකක් දෙවිනුවර, අනෙත් එක තමයි දේව නගර. ඔන්න දැන් අපි ස්ථාන 10කට අතීත කාලේ භාවිතා කරපු නම් ඉගෙනගෙන තියෙනවානේ පුතේ. දෙවුන්දරට නම් අතීත කාලේ කිව්වා දෙවිනුවර නොහොත් දේව නගර කියලා නේද? කුරුණෑගලට කිව්වා අතුගල්පුර නොහොත් හස්ති ශෛලපුර නේද? යාපහුවට ගෝ සුබ පබ්බත, මහනුවරට කිව්වා සෙන්කඩගල, අම්බලන්තොට කිව්වා ගොඩවාය කියලා. හරි නේද? තක්ගල මේ පහ පාඩම් කළද? මේ අවසාන පහ බලා ගන්න විනාඩි දෙක ඉක්මන් කරා. පාඩන්නේ. ඔව්. අම්බලන්තොට අතීත කාලේ කිව්වේ කොහමද? ගොඩවාය කියලා. මහනුවරට කිව්වේ කොහමද? සෙන්කඩගල. යාපහුවට කිව්වේ යාපහුවට බබබ්බත. කුරුණෑගලට තුගල්පුර. තුගල්පුර නොහොත් හස්ති ශෛලපුර. හස්ති ශෛලපුර. ඔව්. දෙවුන්දරට දෙවිනුවර. එහෙම නැත්නම් දෙවිනුවර දේවනගර. අපි අපි ඔය 10 එහා පැත්ත සිටීමේ ලකුණු කරලා ඉමුනේ. ඔය 10 ලකුණු කරගමු එහා පැත්තට ගිහිල්ලා. රයිට්. කවුරුත් බලන්නකෝ එහා පැත්ත සිටීමේ පෙරලා ගන්න. මට කියන්න සංගමිත්තාතරණිය ගොඩබැස්ස දඹකොළ පටන පෙන්නපු අංකි පුළුවන් නම්. අංක 1. 1. අංක 1. Very good. ඔව්. අංක 1. අංක 1 ළඟ ලියන්න. දඹකොළ පටන කියලා. අංක 1 දඹකොළ පටුන. අංක 1 දඹකොළ පටුන. 1 දඹකොළ පටුන නේ මගේ පුතේ. 1 දඹකොළ පටුන. එතකොට මට කියන්න යාපනයේ දෙකේ අංකේ 2 අංක 2. ඔව් අංක 2 නේ. Very good. අංක 2 යාපනයේ නේ. 1 දඹකොළ පටුන. අංක 2 යාපනයේ ලියන්න. 1 දඹකොළ පටුන. අංක 2 යාපනය. අංක 2 යාපනේ නේද? එතකොට මන්නාරම දෙක්කෙන්නේ අංක කීයද? අංක 3. ඔව්. අංක
අංක 3 මන්නාරම මහතිත්ත අංක 3 මන්නාරම නේ අංක 3 මන්නාරම අංක 3 මන්නාරම මට පෙන්වන්න අනුරාධපුරේ දැක්කේ නාංකේ අංක 4 අංක 3 මන්නාරම නම් අංක 4 අනුරාධපුරය ලියන අංක 4 අනුරාධපුරය අංක 4 අනුරාධපුරය next one පොළොන්නරුව දැක්කේ නාංකේ මොකක්ද 11 නෑ අංක 5 ඔයද පොළොන්නරුව බොරු කියන්නේ 5 අංක 11 නේ අංක 11 පොළොන්නරුව ලියන්න 11 පොළොන්නරුව 11 පොළොන්නරුව අංක 11 පොළොන්නරුව පොළොන්නරුව දැක්කේ නම් අංක 11 න් පුළුවන් නම් මට කියන්න අම්බලන් තොට එහෙම නැත්නම් ගොඩවාය දැක්කේ නම් අංක 17 අංක 17 නේ අංක 17 හොයාගෙන එතන ලියන්න අම්බලන් තොට කියලා අංක 17 අම්බලන් තොට 17 අම්බලන් තොටනේ 11 පොළොන්නරුව අංක 4 අනුරාධපුරය 3 මහාතිත්ත මන්නාරම 2 යාපනේ 1 දමකොළ පටුන මට කියන්න මහනුවර දෙක්කේ අංක 12 මහනුවර දෙක්කේ අංක 12 එන්නේ පුතේ බොහොම හොඳයි මහනුවර දෙක්කේ අංක 12 එන්නේ අංක 12 මහනුවරනේ මහනුවර දෙක්කේ අංක 12 එන්නේ අංක 12 මහනුවර ඊට පස්සේ අපි යමු යාපහුව හොයාගෙන යාපහුව දෙක්කේ අංකේ මොකක්ද අංක 7 7 very good very good අංක 7 යාපහුවනේ නියමයි අංක 7 යාපහුව යාපහුව දෙක්වෙන්නේ අංක 7 න් අංක 7 යාපහුව යාපහුව දෙක්වෙන්නේ අංක 7 න් කුරුණෑගල කීයද අංක 9 ඔව් කුරුණෑගල දෙක්වෙන්නේ අංක 9 අංක 9 න්නේ පුතා කුරුණෑගල දෙක්වෙන්නේ අංක 9 න් අංක 9 කුරුණෑගලනේ දෙවුන්දර දෙවිනුවර දේවනගර දැක්වෙන්නේ කියෙන්ද 16 ඔව් අන්න ඔව් අන්න අංක 16 දෙවුන්දර අංක 16 දෙවුන්දර මිහිර් අංක 16 මොකක්ද දෙවුන්දර 16 දැක්වෙන්නේ දෙවුන්දර හරණයද ඔන්න අපි ඓතිහාසික වැදගත්කමක් ඇති ස්ථාන 10ක් අපි හඳුනා ගත්තානේ 1 දඹකොළ පටුන 2 යාපනය 3 මහාතිත්ත මන්නාරම 4 අනුරාධපුරය 11 පොළොන්නරුව හරි ඊළඟට 17 ගොඩවාය 12 මහනුවර 7 යාපහුව 9 කුරුණෑගල 16 දෙවුන්දර අපි ඔය ටික දැන් ලකුණු කරගෙන තියෙනවා හරණේද හයිට අපි යමු ආයි වගුවට වෙලාව ටිකක් පරක් වෙච්ච නිසා ඉක්මනින් ඉවර කරගමු අපි යන් එහා පැත්තේ වගුවට ඔබෙන් අහනවා කලුතරට අතීත කාලේ කියපු නම කලුතරට අතීත කාලේ කියපු නම තමයි කාලතිත්ත 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 එහෙම නැත්නම් වර්තමාන කලුතර කාලතිත්ත ලියත් කලුතර කාලතිත්ත කාලතිත්ත කලුතර කාලතිත්ත කලුතර හරුණේද එහෙනම් කලුතරට අතීත කාලේ කියපු නම තමයි කාලතිත්ත next one කැලණිය විහාර මහා දේවිය මොහොතට බිලි වෙච්ච අපේ වීර කාන්තාව දුටුගැමුණු රජතුමා මේ ලෝකෙට බිහි කරපු ඒ වීර කාන්තාව තමයි විහාර මහා දේවිය එහෙනම් විහාර මහා දේවියගේ රාජ්‍ය කැලණිය ඒ කැලණියට අතීත කාලේ කියපු නම මොකක්ද කල්යාණි ග්‍රාම කල්යාණි ග්‍රාම කල්යාණි ග්‍රාම කැලණිය කැලණිය දැක්වෙන්නේ සෝරි කැලණියට කිව්වේ අතීත කාලේ කල්යාණි ග්‍රාම කියලා කැලණියට කිව්වේ කල්යාණි ග්‍රාම කලුතරට කිව්වා කාලතිත්ත කැලණියට කිව්වා කල්යාණි ග්‍රාම next one හලාවත ඔබේ මහනවා හලාවතට අතීත කාලේ කියපු හලාවතට කියලා නෑ ඔව් හලාවතට අතීත කාලේ කියපු නම තමයි සල්වා තොට එහෙම නැත්නම් හලාවත ලියන් ලියන් සල්වා තොට හලාවතට
අතීත කාලේ කියපු නම තමයි සල්වාතත කලාවතට කිව්වා සල්වාතත කියලා. Next one කුරුණෑගල. මේ අතනවා කලුතරට කිව්වේ කාලතිත්ත. කලුතරට කිව්වා කාලතිත්ත. කලණියට කිව්වා කල්යාණි ග්‍රාම. හලාවතට කිව්වා සල්වාතත. Next one කුරුණෑගල සමාවෙන්න. ත්‍රිකුණාමලය. මේ ත්‍රිකුණාමලයට ඔව් 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 ත්‍රිකුණාමලයට අතීත කාලේ කියපු නම තමයි ගෝකන්නතිත්ත. ගෝකන්නතිත්ත කියලානේ කියලා තියෙන. ත්‍රිකුණාමලයට අතීත කාලේ කිව්වා ගෝකන්නතිත්ත කියලා. ත්‍රිකුණාමලයට කොහොමද අතීත කාලේ කිව්වේ? ගෝකන්නතිත්ත. Next one ගම්පොළ. හලාවතට කිව්වේ සල්වාතට. සල්වාතට. Next one ගම්පොළ. යෝගී අන ගම්පොළට අතීත කාලේ කියපු නම කියක්. දැන් මේ පන්තියේ ගම්පොළ දරුවෙක් ඉන්නවා. දැන් ඉන්නවද නැහැ අද? ගම්පොළට අතීත කාලේ කියපු නම තමයි ගඟසිරිපුර. ලියන්න. ගම්පොළට අතීත කාලේ කියපු නම තමයි ගඟසිරිපුරනේ. නේද? එහෙනම් ඔන්න මතක තියාගන්න. ගම්පොළට අතීත කාලේ කිව්වා ගඟසිරිපුර. ගඟසිරිපුර නහොත් වර්තමාන ගම්පොළ. හොඳ ස්ථාන පහක් ඉගෙනනවා. ඒ පහ පාඩම් කරගමු. ත්‍රිකුණාමලය මොකද්ද? ත්‍රිකුණාමලයට කිව්වේ කෙල්ලේ ගෝකන්නතිත්ත. ත්‍රිකුණාමලයට කිව්ව නම තමයි ගෝකන්නතිත්ත. හරි. පහක් දුන්නනේ දැන් ඉමේෂන්. ද බලන්නකෝ. කලකරට කිව්ව කාලතිත්ත. කලණියට කිව්ව කල්යාණි ග්‍රාම. කලාවතට කිව්ව සල්වාතොට. සල්වාතොට. ත්‍රිකුණාමලයට කිව්ව ගෝකන්නතිත්ත. ගෝකන්නතිත්ත. ගම්පොළට කිව්ව ගඟසිරිපුර. හරි. ඔය පහක් මට පාඩම් කරලා දෙන්න ඉක්මනට. කාලතිත්ත කල්යාණි ග්‍රාම සල්වාතොට්ට ගෝකන්නතිත්ත ගඟසිරිපුර ගම්පොළ ගඟසිරිපුර පාඩම් සර් කියන බලන්න කවුරුන්ට කොහොමද කිව්වේ කාලතිත්ත කාලතිත්ත කලණියට කාලතිත්ත කල්යාණි ග්‍රාම රයිට් හලාවතට හලාවතට සල්වාතොට්ට ත්‍රිකුණාමලයට ත්‍රිකුණාමලයට සල්වාතොට ඔව් 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 මම දන්නවා හරි මිහිඳු හාමුදුරුවෝ වැඩම කරපු මිහින්තලාවට අතීත කාලේ කියපු නම් කීපයක් තියෙනවා මිහි මාල් කියන්නේ මිහින්තලාවට අතීත කාලේ කියපු නම් කීපයක් තියෙනවා ඒ අතරින් ජනප්‍රිය නම තමයි චේතියගිරි මිහින්තලාවට අතීත කාලේ කියපු ජනප්‍රිය නම තමයි චේතියගිරි ඊට අමතරව ඉතින් අම්බස්තලය කරණේද ඈ ඒ වගේ නම් භාවිතාක මිස්සක පවුව අම්බස්තලය එවෙන්නම් භාවිතා කරලා තියෙනවානේ හැබැයි මිහින්තලයට කියපෝ ජනප්‍රිය පෙරණ නම තමයි චේතියගිරි ලියන්න මිහින්තලාවට අතීත කාලේ කිව්වා චේතියගිරි මිහින්තලාවට අතීත කාලේ කියපු නම තමයි ජනප්‍රිය නම තමයි චේතියගිරි මිහින්තලාවට කිව්ව චේතියගිරි කියලා. Next one කතරගම. දන්නවද? කතරගම. කතරගමට අතීත කාලේ කියපු නම කාචරග්‍රාම. ලියන්න. කතරගමට අතීත කාලේ කියපු නම තමයි කාචරග්‍රාම. කතරගමට අතීත කාලේ කියපු නම කාචරග්‍රාම. 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 කාචරගම හරිද? හරි හරි. කතරගම කතරගම මිහින්තලාවට කිව්වනේ චේතියගිරි කියලා චේතියගිරි මිහින්තලේ කතරගමට කියනවනේ කතරග්‍රාම කියලා next one තිස්ස මහාරාමය මේ තිස්සට තිස්ස මහාරාමයට අතීත කාලේ කියපු නම තමයි පුතේ මාගම මොකද කියපු නම මාගම 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 තිස්ස මහාරාමයට අතීත කාලේ භාවිතා කරපු නම තමයි මාගම මාගම නොහොත්
තිස්සමහාරාමය මාගම තිස්සමහාරාමය right සිතුල්පව්ව අහලාද සිතුල්පව්ව ඈ මොකක්ද සිතුල්පව්වට ඒ කාලේ කියපු නම සිතුල්පව්වට අතීත කාලේ කියපු නම තමයි චිත්තල පබ්බත චිත්තල පබ්බත ලියන් සිතුල්පව්වට අතීත කාලේ භාවිතා කරපු නම තමයි චිත්තල පබ්බත සිතුල්පව්ව චිත්තල පබ්බත චිත්තල ඔකිය ඔව් තිස්ස මහරාමයට කියුවේ මොකද්ද මාගම මාගම තිස්ස මහරාමයට කියේ මාගම කියලා මාගම සිතුල්පව්වට ගුව චිත්තල පබ්බත අවසානක මහියංගනේ අපි බුදුහාමුදුරුවෝ ඉස්සෙල්ලම් වැඩම කරන්න ලංකාවේ මහියංගනේටනේ නේද එහෙනම් බුදුහාමුදුරුවන්ගේ පාදස්පස්ස වෙස්ත මහියංගනේට අතීත කාලේ කියපු නම්වත් මතකද ඈ මහියංගනේට ඒ කාලේ කියපු නම තමයි පුතේ ලංකාපුර මාද කිව්වේ ලංකාපුර මහියංගනේට අතීත කාලේ කිව්වා ලංකාපුර එනවන පාඩම් කරමු මහියංගනේට අතීත කාලේ කොහොමද කිව්වේ මහියංගනේට ලංකාපුර මහියංගනේ සිතුල්පව්වට කොහොමද කිව්වේ චිත්තල පබ්බත සිතුල්පව්වට කිව්වා චිත්තල පබ්බත යාපහුවට නම් කිව්වේ යාපහුවට නම් කිව්වේ සුභපබ්බත යාපහුවට සුභපබ්බත සිතුල්පව්වට චිත්තල පබ්බත තිස්ස මහරාමයට මාගම කතරගමට කාතරග්‍රාම මිහින්තලයට චේතියගිරි මිහින්තලයට චේතියගිරි ඒ පහත් කක්කල පාඩම් කළද ඒ පහත් ඉක්මනට පාඩම් කරා චේතියගිරි කාතරග්‍රාම මාගම චිත්තල පබ්බත මිහින්තලාවට කිව්වා චේතියගිරි ගම්පොළට කිව්වා ගඟසිරිපුර කියන්නේ ගම්පොළනේ මිහින්තලාවට කියන්නේ චේතියගිරි කතරගමට කිව්වා කතරග්‍රාම තිස්සමහාරාමයට කිව්වා මාගම සිතුල්පව්වට කිව්වා චිත්තල පබ්බත මහියංගනේට කිව්වා ලංකාපුර right අපි අවසාන 10ක් ලකුණු කරගමුකෝ නේද කළුතරින් පටන් ගන්න තියෙන්නේ කළුතර එහාට සිටීමට යා කළුතර තියෙන්නේ කළුගඟ මොහොතට වැටෙන තැන කියන අංකේ 15 අංක 15 නේ අංක 15 කියන්නේ කළුතර අංක 15 කියලා කියන්නේ පුතේ කළුතර කලණියෙන් තමයි කලණියඟ වැටෙන්නේ මොහොතට කලණිය කියද 10 10 නේ කලණිය අංක 10 කවුරුත් ලියන් කලණිය අංක 10 කලණිය අංක 10 කලණිය දැක්වෙන්නේ අංක 10න් කළුතර දැක්වෙන්නේ අංක 15න් කළුතර අංක 15 කලණිය අංක 10 next one හලාවත සල්වාතට හලාවත දැක්වෙන්නේ අංක 8නේ අංක 8 ඔව් දැදුරු ඔය වැටෙන මොහොතේ හලාවත ඉන්නේ අංක 8 අංක 8 තමයි පුතේ හලාවත ත්‍රිකුණාමලයේ නොහොත් ගෝකර්ණ තිත්ත අංක කීයද අංක 6 නේ ඔව් ත්‍රිකුණාමලය අංක 6 කවුරුත් ලියන්න ත්‍රිකුණාමලයේ දැක්වෙන්නේ අංක 6න් ත්‍රිකුණාමලයේ දැක්වෙන්නේ අංක 6න් අංක 6 ත්‍රිකුණාමලය ත්‍රිකුණාමලයේ දැක්වෙන්නේ අංක 6න් next one අපි යන ඊළඟ ස්ථාන මොකක්ද ගම්පොළ ගඟසිරිපුර ගම්පොළ 14 අංක 14 very good අංක 14 තමයි ගම්පොළ කවුරුත් ලියන්න අංක 14 ගම්පොළ ගම්පොළ ගඟසිරිපුර අංක 14 අංක 14 ගම්පොළ එහෙම නැත්නම් ගඟසිරිපුර next one මිහින්තලේ චේතියගිරි දැක්කේ නම් කිය කියන්න අංක 5 අංක 5 very good අංක 5 මිහින්තලාව චේතියගිරි අංක 5 අංක 5 චේතියගිරි චේතියගිරි මිහින්තලාව අංක 5න් දැක්වෙන් right පුතා next one කතරගම කතරගම දැක්වෙන්නේ කීයෙන්ද අංක 20 අංක 20 අංක 20 කතරගම අංක 20 කතරගම
විස්ස කතර ගම next one මා ගම 19 මා ගම 18 ඔය එතන අර මෙහෙමයි ඔතන 32 හඳුන ගමකෝ හරියට බලාගන්න මෙහෙම බලාගන්නකෝ දැන් මේ තියෙන්නේ කිරිඳි ඔය කිරිඳි ඔයේ මෙන්න මෙතන තියෙන්නේ මා ගම හොඳේ මා ගම මේක මණික් ගම කියලා හිතන්නකෝ මණික් ගම මෙතනනේ කතර ගම තියෙන්නේ මෙතන සිතුල් පව්ව තියෙන්නේ හරිද මේ තියෙන්නේ මා ගම මා ගම අපි හිතමු එක අංක 18 කියලා මා ගම අංක 18 මා ගම අංක 18 හරි මාගම 18 සිතුල්පව්ව 19 සිතුල්පව්ව 19 සිතුල්පව්ව 19 සිතුල්පව්ව 19 සිතුල්පව්ව 19 ඔව් කියන්න සර් 10 මොකද්ද 10 කියලා කියන්නේ පුතේ 10 කො කැලණිය කැලණිය 10 කැලණියනේ කැලණිය ඔව් 10 8 කියන්නේ හලාවත 13 කියලා කියන්නේ තාම කතා කරේ නෑ අවසාන ස්ථානේ 13 කියන්නේ මහියංගනේ 13 කියන්නේ මහියංගනේ ලියන්න අංක 13 මහියංගනේ අංක 13 පුතේ මහියංගනේනේ මහියංගනේ දැක්කනේ අංක 13 න් 18 මාගම 19 සිතුල්පව්ව 20 කතරගම හරි නේද රයිට් ඔන්නෝ ටික එහා පැත්තේ සිතියම් ටිකේ ලකුණු කරගත්තම 11 11 කියලා කියන්නේ පුතේ පොළොන්නරුව 15 15 කියලා කියන්නේ කළුතර 7 කියන්නේ යාපහුව 9 කියන්නේ කුරුණෑගල 20 කියලා කියන්නේ පුතේ කතරගම 4 4 කියලා කියන්නේ අනුරාධපුර 17 කියන්නේ ගොඩ අම්බලන්තොට 8 කියන්නේ හලාවත 5 5 කියලා කියන්නේ මිහින්තලය චේතියගිරි මිහින්තලය 18 18 කියලා කියන්නේ පුතේ මාගම 16 දෙවුන්දර 12 12 කියලා කියන්නේ පුතේ මහනුවර 10 10 කියලා කියන්නේ කැලණිය 10 කැලණිය 7 කියන්නේ යාපහුව 7 යාපහුව 8 හලාවත 9 කුරුණෑගල 10 කැලණිය 11 පොළොන්නරුව 1 කියන්නේ දමකොළ බරුණ right එහෙනම් ඔන්න ඓතිහාසික වැදගත්කමක් අහගෙන අහගෙන ඓතිහාසික වැදගත්කමක් ඇති ස්ථාන 20ක් අපි හඳුනාගත්තා ඒ ස්ථාන 20ට අතීත කාලේ භාවිතා කරපු නම් මොනවද කියලා අපි දල වශයෙන් අද ඉගෙන ගන්න උත්සාහ කරා. ඔය ටික හෙට වෙනකොට මතක නැති වෙයි. හැබැයි අපි දිගටම ඕවා ලකුණු කරනකොට ඔය ටික අනිවාර්යයෙන්ම මතක තියෙනවා දෙයියනේ කියලා වරදින්නේ නැහැ. හරි නේද? එහෙනම් ඔය ස්ථාන 20 ඉස්සරහ ලංකා සිතියම් දෙකක් තියෙනවා. ඒ සිතියම් දෙකේ මෙහෙම කරන්න. එකක වර්තමාන නම ලියන්න. අනෙත් එකේ පරිණ නමින් මාක් කරන්න. එහෙක වර්තමාන නමින් මාක් කරන්න එහෙක අනිත් එකේ පෙරණ නමින් මාක් කරන්න කැමති නම් නම් දෙකම ලියලා මාක් කරත් කවන්නේ හෝම්වර්ක් දෙකක් තියෙනවා එතකොට මේ සිතියම් පොතේ හැමෝගෙම ගාව තියෙන්න ඕනි කම්ප්ලීට් වෙලා තියෙන්න ඕනි මේ සිතියම් පොතේ හැම හෝම්වර්ක් එකක්ම හරිද මේ සිතියම් පොත දිගටම වටිනවා ඉස්සරහට දිගටම මේ සිතියම් පොත වටිනවා සිතියම් ලකුණු කරනකොට ඔක ළඟ තියාගන්න නැති කරගන්න එපා සිතියම් වැඩමුළුවට ආපු නැති ළමයි ඉන්නවනා මේ පොත වැදගත් කියලා මේ පොත වැදගත්. ඒගොල්ලෝ ඉදිරි සතිවලදී මම මේ පොත ලබා ගන්න විදිය කියලා දෙන්නම්. සිතියම් පොත ඕනි මම ඉස්සරහට අපි ඒගොල්ලන්ටත් මේ පොත ලබා දෙන කටයුතු කරනවා. හොඳයි. එහෙනම් ලබන සෙනසුරාදා රාත්‍රී 8:15ට 2022 10 ශ්‍රේණියේ දරුවන්ගේ පළවෙනි ආරම්භක මංගල පන්තිය පටන් ගන්නවා. හරිද? 10 පොතේ පළවෙනි පාඩම ඉතිහාසයේ හැදෑරීමේ මූලාශ්‍ර ඉතිහාසයේ කියන්නේ මොකක්ද මේ විශේෂ ලෝකෙට හඳුන්වා දෙන්නේ කවුද මේ විශේෂ හැදෑරීමෙන් ඔබට මට ලැබෙන ප්‍රතිඵල මොනවද කියලා අපි හොයාගෙන යනවා ලබන සෙනසුරාදා
එතකම් ලබන සෙනසුරාදා යලි හමු වෙන බලාපොරොත්තු වෙන් අපි සමුගෙන යනවා ඔබේ දුරකතනයේ ඉදිරි පිටින් එන ඔබට සුබදායක රාත්‍රියක් ගුඩ් නයිට් අරිස්සමට ඉන්න එන ලබන සෙනසුරාදා හමු වෙමු එතකම් ඔබට ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා ඉහිං යන්න රයිට් බයි බයි Goodbye sir. Oh, dana ganna tiyenna deyak kene kota ahanna puluwa. Dana ganna tiyena na kene ekta mona deyak ahanna puluwa. Oh, marga lakunu kare ne ne. Sambakkolapanna kiyai berinna mukak